ජනතා සේවය වෙනුවෙන් ජනතා සේවය වෙනුවෙන් අසුන්ගත්තය අසුන්ගත්තය සියසුන සියසුන රටේ දේශපාලනය පිළිබඳව අවදියෙන් සිටින ඔබව සිහසුනට ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. ඔබට සුබෝදෑසනක්. අද සිහසුනට සහභාගි වෙන්නේ මන්ත්‍රීවරයෙක්. නමුත් එතුමා ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්. එනිසා අපේ සිහසුනෙන් ඉඩකඩ එතුමාට වෙන් කරලා දුන්නා. හඳුන්වා දෙන්න කලින් මං කැමති දැනගන්න ඔබතුමා දේශපාලනයට ඇවිල්ලා කොච්චර කල්ද දැන්? ඇත්තටම ගිහන් මම දේශපාලනයට අවතීර්ණ වෙන්නේ ඉතාමත් කුඩා අවදියේදී. නමුත් ක්‍රියාකාරී දේශපාලනයට මම අවතීර්ණ වෙන්නේ මගේ පියාගේ අභාවයෙන් පස්සේ. ගියවර තිබුණු බස්නාහිර පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වෙලා ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරලා මනාප 41,000කට වැඩි ප්‍රමාණයක් අරගෙන දිස්ත්‍රික්කයේ දෙවැනියා බවට පත් වෙලා ඉන් පස්සේ අවුරුද්දක් වෙන ඉතාමත් කෙටි කාලයක් තුළ පක්ෂයෙන් ලැබුණු ආරාධනාවත් එක්ක මහමැතිවරණයට මම ඉදිරිපත් වෙනවා. ඒ මහමැතිවරණේ 2015 අගෝස්තු 17 වෙනිදා පැවතිච්ච මැතිවරණයේදී මට පුළුවන්කම ලැබෙනවා ගම්පහ දිස්ත්‍රික්ක ජනතාවගේ විශ්වාසය දිනාගෙන ආශිර්වාදයත් එක්ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට තීරිපත් වෙන්නට. හොඳයි. පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධනයි අද සිංහ FM සිහසුනට සහභාගි වෙන්නේ. ජනතා සේවය වෙනුවෙන් අසුන්ගත් අය අයිබුවන් සුබෝදෑසනක් ඔබතුමාට. අයිබුවන් ගිහාන්, ඇත්ත වශයෙන් මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා සිංහ FM නාලිකාවට මට මේ අවස්ථාව ලබා දීලා ආරාධනා කිරීම පිළිබඳව. අපේ සිහසුන අරන්ගෙන්නේ අද කාවින්ද ජයවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා සමග. ඔබතුමා පාර්ලිමේන්තු ආපු කතාව සම්බන්ධයෙන් කිව්වා. නමුත් ඔබතුමා දේශපාලන වටපිටාවක තමයි කුඩා කාලේ ඉඳලම හැදේ වැඩෙන්නේ. එහෙම පෞල් පසුබිමක් තියෙන කෙනෙක් විදිහට ඔබතුමා පසුගිය පාර්ලිමේන්තු මහමැතිවරණයේදී ලබාගත් ඡන්ද සංඛ්‍යාව ඒ ස්ථානයේ සම්බන්ධයෙන් සෑහීමකට පත් වෙනවද? සතුටුද? ඇත්ත වශයෙන්ම ගිහාන් මම කියන්නට ඕන මට ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව 81,383ක් මනාප ලබා දීලා ගම්පහ දිස්ත්‍රික්කයේ තීරීපත් වෙච්ච මන්ත්‍රීවරු 9 දෙනාගෙන් 7 වෙනි ස්ථානය මට ලබා දුන්නා. මම බෙහෙවින්ම සන්තෝෂ වෙනවා. ඒකට හේතුව තමයි නවක මන්ත්‍රීවරයෙක් හැටියට, තරුණයෙක් හැටියට, ඒ වගේම එතුමා ජීවතුන් අතර ඉන්න කාලේ මට පුළුවන්කම තිබුණේ ක්‍රියාකාරී දේශපාලනේ නියැලෙන්න. නමුත් ඒ විශ්වාසය ජනතාව මග ගැන තියලා මට ලබා දුන්න මනාප ඡන්ද, ඒ වගේම එක්සත් ජාතික පක්ෂයට ලබා දුන්න මනාප සමාවෙන ඡන්ද, ඒ සියල්ලක්ම ගැන කල්පනා කරලා බැලුවා මම ඉතාමත් සැහැමකට පත් වෙනවා. මොකද තරුණයෙක් හැටියට මට ආසනයක් තිබුණේ නැහැ. මම දිස්ත්‍රික් සංවිධායකවරයෙක් හැටියට මැතිවරණ ඉදිරිපත් වුණේ. ගොඩක් ආසන සංවිධායකවරුන්ට අර බේස් වෝට් එකක් කියලා යමක් තියෙනවා. ඉතින් ඒ ආසනෙන් ලැබෙන ඡන්ද ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ආසනයක් නැතුව මැතිවරණය ජයග්‍රහණය කරනවා කියන්නේ හරි අමාරු දෙයක්. මම හිතන්නේ දැලිපිහින් කිරිපැණි කනවා වගේ වැඩක්. ඉතින් ඒ කියන්නේ මට ජනතාව දැවැන්ත වරමක් ශක්තියක් දුන්නා ඊවර පැවැති මහ මැතිවරණයේදී. ඉතින් මං හිතන්නේ මම ඉතාමත් සැහැමකට පත් වෙනවා ඒ ලැබිච්ච ඡන්ද දිහා බැලුවාම. ඔව්. දැන් රාජිත සේනාරත්න මහත්මයාගේ පුතා චතුර සේනාරත්න මහත්මයාත් එක්ක ගැටුමක් තියෙනවද? ඒක සමතේකට පත් වෙලා. එතුමා මගේ ඥාතියෙක්, මගේ සහෝදරයා, අපේ අයියා කෙනෙක් වෙන්නේ. අපේ දෙන්නගේ අතර කිසිම ගැටුමක් තිබුණ නැහැ. නමුත් දේශපාලනේ අපි කරද්දී අපි එක එක තරාතිරම් වල පිරිස් ආශ්‍රය කරන්න වෙනවා. ඒ වගේම ඔවුන් එක්ක දේශපාලනේ කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඔවුන් අතර ඇති වෙච්ච ඉතාමත් සුළු ආරවුලක්. නමුත් පොලිසිය නීතිය ක්‍රියාත්මක කරා. ඒ වගේම මාධ්‍ය ඔවුන්ගේ යුතුකම ඉෂ්ට කරා. ඉතින් මම හිතන්නේ මේක තමයි ප්‍රජාතන්ත්රවාදී රාමුවක් තුළ විය යුත්තේ. ඉතින් ඒකෙන් පේනවාද දේශපාලඥයාට දේශපාලන ඇඟිලි ගැසීම් බලපෑම් පොලිසියට ඒ වගේ මාධ්‍යයට කරන්නට බෑ. මේ තමයි සැබෑ වෙනස. ඉතින් මගේ සහෝදරයත් එක්ක මගේ කිසිම ගැටුමක් නැහැ. එතුමා මේ ඊය සතියේත් අපේ ගෙදර ඇවිල්ලා මගේ අම්මත් එක්ක කතා කරලා ගියා. මම එතුමාගේ ලෝක ළමා දිනේ ප්‍රධාන අමුත්තා හැටියට එතුමාගේ මවත් එක්ක ඉදිරිපත් වුණා, සමාවෙන්න මේ සහභාගී වුණා. ඒ වගේම මේ සිද්ධියට පස්සෙත් මම එතුමා අලුත් වැඩියා කරපු ලිඳක් රාගම ප්‍රදේශයේම විවෘත කරන්න ගිය එතුමාගේ ආදරණීය බිරිඳත් එක්ක. ඉතින් මං හිතන්නේ මේවා දේශපාලනේ වෙන දේවල්.
මිනිස්සු නමුත් ශිෂ්ට සමාජයක ගහමරා ගන්න දේවල් අපි අනුමත කරන්නේ කියන එකත් ඔබතුමාකමින් මතක් කර සිටිනවා. ගම්පහෙන් 8 වෙනියා වීම සම්බන්ධයෙන් ඔබතුමා කිව්වා, 7 වෙනියා වීම සම්බන්ධයෙන් ඔබතුමා කිව්වා සතුටක් තියෙනවා කියලා. හැබැයි චතුරසේනාරත්න සති දෙක තුනකින් ඇවිල්ලා ගම්පහ 8 වෙනි ස්ථානයේ ලබා ගන්නවා, ඡන්ද 71243ක් ලබා ගන්නවා. ඒකයි මේකයි සාපේක්ෂව සංසන්දනය කරද්දී ඔබ හිතන්නේ නැද්ද ඔබ මීට වඩා ඉහළ තැනක ඉන්න ඕනේ කියලා? ඇත්තටම මම මගේ සහෝදරයත් එක්ක සංසන්දනයක් කරන්නේ නැහැ. එතුමාගේ දක්ෂකම් තියෙනවා, එතුමාගේ හපංකම් තියෙනවා, ඒ වගේම එතුමාට තාත්තගේ ආශිර්වාදය තියෙනවා, ඒ සියල්ලම තියෙනවා. ඉතින් ඒ වගේම මම හිතන්නේ අපි බොහොම සුදුසීලීත්වයෙන් මේ දේශපාලන ගමන යනවා. ඉතින් මං හිතන්නේ අපි හැම දිනාටම පළවෙනියා වෙන්නත් බෑ, අපි හැමෝටම අන්තිමයා වෙන්නත් බෑ. ඉතින් මේ තරංකාරී දේශපාලනේ මං හිතන්නේ මම සෑහීමකට පත් වෙනවා මට ලැබිච්ච ස්ථානය ගැන. කවුරු පළවෙනියා වුණත් කවුරු දෙවෙනියා වුණත් මේ මට ප්‍රධාන වශයෙන් බලපාන්නේ මට අවශ්‍යලා තියෙන ජනතාවගේ විශ්වාසය ලබා ගැනීමත්, ඔවුන්ට මගේ මට්ටමින් කරන්න පුළුවන් දායකත්වය, ඒ වගේම මේ රටේ සංවර්ධනයේ සෞඛ්‍යයට අධ්‍යාපනයට කරන්න පුළුවන් මගේ හැකියාවෙන් ශක්තිය කරන්න පුළුවන් දේ තමයි බලපාන්නේ. මට ප්‍රශ්නයක් නැහැ, මම අන්තිමයා වුණත් දෙවෙනියා වුණත් පළවෙනියා වුණත් මට බලපාන එකම දේ තමයි මේ රට වෙනුවෙන් යමක් කරන්න පුළුවන් නම් මම සාහිමකට පත් වෙනවා. අද සිහසුනේ ඉන්නේ කාවින්ද ජයවර්ධන මහතා. ඔබ සහ මේ චතුරසේනාරත්න අතර ඇතිවුණු මේ සිද්ධිය ඇතිවුණේ මීට මාසයකට විතර කලින්. දැන් උණුසුම මැකී ගිහිල්ලා. කොහොම නමුත් මේ එතුමා මේ විදිහට ගම්පහට ඇවිල්ලා තරං කරලා මනාප ඡන්ද 71000 ගානකට ආසන්න සංඛ්‍යාවක් ලබා ගනිද්දී ඔබතුමා තුළ දැන් සහෝදරයෙක්නේ, ඥාති සම්බන්ධතාවයකුත් තියෙනවානේ, ඒකට පොඩි ඉරිසියාවක් වගේ දෙයක් ඇති වුණාද? අනේ නෑ, මම ගොඩක් සන්තෝෂ වුණා එතුමා ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන්නට මැතිවරණ ඉදිරිපත් වෙන්නට ආව මොහොතේදී. එතුමාට එතුමා කියන්නේ හැම කතාවක් නෙමෙයිනේ, එතුමා කියන්නේ ගම්පහ ඉන්න දේශපාලකම මට දේශපාලනය කරන්න දෙන්නේ නැහැ කියන කතාවනේ. ඒ දේශපාලකම සහෝදරයා කියලා කියවලවත් කියලා නැහැ. ලොකු වෙනසක් තියෙනවා. ඉතින් මම හිතන්නේ එතුමාගේ එතුමයි මායි එකට දේශපාලනේ පටන් ගත්තේ. මට මතකයි 94 පැවතිච්ච ජනාධිපතිවරණය සහ මහමැතිවරණයේදී මගේ පියා දිවංගත දොස්තර ජයලජ්ජාද මැතිතුමා සහ ගරු රාජසේනාරත්න වර්තමාන සෞඛ්‍ය මැතිතුමා එතුමාට දීලා තිබුණා හෙලිකොප්ටරයක් රජයෙන්. අපිට යන්න තිබුණා මැතිවරණ රැස්වීම් වලට, මම හිතන්නේ 21කට වැඩි ප්‍රමාණයකට ලංකා වටේම. ඉතින් අපි එකට ගියේ, මම ඉතාමත් පුංචි සන්දිය පොඩි කාලේ. චතුර අයියත් අපිත් එක්ක ආවා. අපි සහෝදරය හැටියට වේදිකාවට අවතීර්ණුනේ නැග්ගේ. ඉතින් අද ඒක යථාර්ථයක් බවට පත් වෙලා අපි දෙන දේශපාලඥයෝ හැටියට වේදිකාවට නගිනවා. ඉතින් මං හිතන්නේ අපි දෙන්නගේ මැංගේ තිබ්බ උණක් මේක දේශපාලනේ කියන දේ. ඉතින් අපි දෙන්නව දැක්ක අපේ තාත්තලා මොනතරම් කැපවීම කරනවද මේ රට වෙනුවෙන්. ඒ වගේම තමුන්ගේ රාජිත අපේ මාමා එතුමත් වෛද්‍යවරයෙක්, ඒ මගේ පියා දිවංගත දොස්තර ජයලජ්ජාවදන මැතිතුමත් වෛද්‍යවරයෙක්, දැවැන්ත කැපවීමක් කළා තමුන්ගේ වෘත්තිය පැත්තකින් තියලා දේශපාලනේ කරන්නට ඇවිල්ලා ඒ ගත්ත වෙහෙස මහන්සිය, ඒ වගේම ජනතාවගේ දාඩිය ගඳ සුවඳ අඳුනන දේශපාලඥයෝ හැටියට ඒ තාත්තලාගේ දේශපාලන ගමන අපි දැක්කා. ඉතින් මම විශ්වාස කරනවා ඒක නිසාම වෙන්නේ නැති අපි දෙන්නටම ලොකු ඕනකමක් තිබුණේ දේශපාලනයට අවතීර්ණ වෙන්න. ඉතින් මම සන්තෝෂ වෙනවා අපි දෙන්නටම එකම දිස්ත්‍රික්කයෙන් තරඟ වැදලා එකට පාර්ලිමේන්තු ගිහිල්ලා එකට වැඩ කරන්න පුළුවන් වීම මම හිතන්නේ ලොකු ශක්තියක්. ඔව්, ඔය සිද්ධිය ඇතවීමත් එක්ක මතුතුමනේ ඇතම් වෙබ් අඩේ වල වාර්තා කරලා තිබුණා කාවින්ද ජයවර්ධන මැර බලය පතුරුවයි කියලා. මොකක්ද ඒක ඇත්ත? නෑ, මගේ කිසිම මැර බලයක් නැහැ, මැරියොත් ළඟ නැහැ. මේක ඇත්තටම උනේ මම නිවැරදි කරනවා නම් ත්‍රිවිල් පාක් එකක ප්‍රශ්නයක්. ඉතින් මේ ත්‍රිවිල් පාක් එකට ත්‍රිවිල් එකක් යම් පිරිසක් බලෙන් ඇතුළත් කරන්න ගිහිල්ලා ඒකදී ඇතිවෙච්ච ආරවුලකදී ගුටි බැට හුවමාරුවක් සිද්ධ වෙලා තියෙනවා. ඒකට සම්බන්ධ පිරිස් කට්ටියක් මටත් උදව් කරලා තියෙනවා, කට්ටියක් චතුරසේන රත්නමැතිතුමාටත් උදව් කරලා තියෙනවා, කට්ටියක් වෙනත් පක්ෂවල ඉන්න වෙනත් අපේක්ෂකවරුන්ටත් උදව් කරලා තියෙනවා. ඉතින් නමුත් මේක පොලිසියට ගිහිලා මේක මාධ්‍යට ගියාපුවාම මේක දේශපාලන ප්‍රශ්නයක් බවට පත් වුණා. හරි, එහෙම වැරදි දෙයක් මාධ්‍යෙන් ගිහිල්ලා තියෙනවා නම් මේක තමයි අවස්ථාව ඔබතුමාට නිවැරදි කරන්න. මොකද ඔබතුමාට කාල වේලාව අරගෙන නිවැරදි කරන්න පුළුවන්. මෙහෙම වාර්තා වෙලා තිබුණානේ, ඔබතුමාගේ බැනරයක් ප්‍රදර්ශනය කරලා තිබුණා ස්පිරිතාලේ ළඟ. තව බැනරයක් ප්‍රදර්ශනය කරන්න ආව චතුරසේනාරත්නගේ පිරිසක්. නමුත් එතන හිටපු පිරිස චතුරසේනාරත්නගේ බැනරය ප්‍රදර්ශනය කරන්න දුන්නේ නැහැ ඔබේ බැනරයක් තියෙන නිසා. හැබැයි අපි කතා කරන්නේ අද වන විට සම්මුතිවාදී දේශපාලනය. ඔව්. ඉතින් එකම පක්ෂයේ දෙන්නෙක්ගේ බැනරයක් ගහන්න බැරි
එහෙනම් කොහෙද සම්මුතිවාදයක්? ඇත්තටම ඔතන බැනර් එක ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මම හිතන්නේ අපි දෙන්නගේ බැනර් එකට ගහලා තිබ්බා ඉස්පිරිතාලේ ඉස්සරහා. ඉතින් නමුත් ඕක වැරදි විදිහට අර්ථකථනය කරලා තිබුණා මාධ්‍ය හරහා, හරි එහෙම නැත්නම් මාධ්‍ය නොමග ඇරලා තිබ්බා, මාධ්‍යට උපදෙස් දීලා තිබුණ අය. ඒක පටු දේශපාලන වාසි ලබා ගන්න. ඉතින් ඒක නිසා මං හිතන්නේ බැනර් එක ප්‍රශ්නයක් නෑ. මං හිතන්නේ චතුර අපේ මන්ත්‍රීතුමාගෙත් මගෙත් බැනර් එකක්වත් ගම්පා දිස්ත්‍රික්කයේ සමහරක් වෙලාවට රැස්වීම වල අපිට දාන්න පුළුවන්කම තිබුණේ. අපිට මතකයි අපේ අපි රැස්වීමට යද්දී අපේ බැනර් ටික ගලවලා බීම පැත්තකින් තියලා තිබුණ අවස්ථා එමටයි. ඉතින් මං හිතන්නේ මේවා දේශපාලනේ අඩු වැඩිකම්. මේවා අපිට නතර කරන්න බෑ. ඒ වගේම දේශපාලනේ කරන එක එක මට්ටම් වල ඉන්න පිරිස් ඔවුන්ගේ මානසික මට්ටම, ඔවුන්ගේ සමාජීය මට්ටම, ඔවුන්ගේ හැසිරීම රටාව දේශපාලඥයෝ හැටියට සමහරක් ලාවට අපිටත් තීන්දුව తీන ගන්න බෑ. අපිටත් උන්ව මෙල්ල කරන්න බැරි අවස්ථා තියෙනවා. ඉතින් ඒ වගේත් එක්ක අපිට දේශපාලනය කරන්න වෙනවා. මොකද දේශපාලනය කරද්දී අපිට තෝරලා බේරලා මැනලා කියලා දේශපාලනය කරන්න බැරි නිසා. නමුත් මම අර කලින් කිව්වා වගේ අපි මැර දේශපාලනයට, ජඩ දේශපාලනයට, ඒ වගේම අර මේ හොරුත් එක්ක කරන දේශපාලනයට විරුද්ධයි. හැබැයි ඔබේ ජාල ඉඩම එක පතාවක් අත් බෝම්බයක් තිබිලා හම්බුණානේ. ඔව්. ඒ කවුරු හරි ගෙනල්ලා දාපු එකක්. ඒක මම පොලිසියට දැනුවත් කරලා පොලිසිය ඇවිල්ලා ඊට පස්සේ STF එකෙන් ඇවිල්ලා ඒක මේ විනාශ කරා. ඉතින් මම හිතන්නේ ඒකත් මැතිවරණ සමයේදී වෙච්ච දෙයක්. ගියවර පළාත් සභා මැතිවරණයේදී තමයි නමට කැලලක් ඇති කරන්න කවුරු හරි එහෙම දෙයක් කරා කියලාද ඔබ කියන්නේ? නැත්නම් මම ජීවිතේට ප්‍රශ්නයක් ඇති කරන්න. ඒක මම හිතන්නේ ජීවිතේට ප්‍රශ්නයක් ඇති කරන්න. මොකද මගේ ගෙදරට විසි කරලා තිබුණ ග්‍රෙනේඩ් එකක් ඒක මම පොලිසියට දැනුවත් කළා ඒ මොහොතේදීම. ඊට පස්සේ පොලිසියෙන් ඇවිල්ලා එතන හොයලා බලලා ඊට පස්සේ ඒකට අවශ්‍ය කරන නීතිම කටයුතු කරා. කඳාන පොලිසිය මීට සම්බන්ධව මම දාපු එන්ට්‍රි එහෙම නැත්නම් වාර්තා සියල්ලම තියෙනවා. ඉතින් මාධ්‍ය හරහත් ඒක මේවා විකාශනය වුණා. මම හිතන්නේ ඔය දේශපාලනය කරද්දී ඒක දේශපාලනේ හැටි මට මතකයි මගේ පියා දිවංගත දොස්තර ජයලජ්ජාද මැතිතුමා එතුමා මේ වැනි දේවල් සිය දාස් ගානකට මුණ දුන්නා. කඳානේදී පල්ලිය ඉදිරිපිටදී එතුමට ග්‍රෙනේඩ් එකක් ගැහුවා, යන වාහනයට ගැහුවා. ඒ වගේම ජායල ලූර්දු ගුහාව ඉදිරිපිට මරාගෙන මැරෙන කොටි කාන්තාවක් ඇවිල්ලා සිය දිවි නසා ගත්තා. ඉතින් අපි මේ දේශපාලනේ අද්දවටු දේවල්. ඒ වගේම මට මතකයි අපේ අලි සයිඩ් මෞලාන මැතිතුමත් එක්ක අම්පාරේ ඉඳන් එතකොට වාහනයට වෙඩි තිබ්බා. ඉතින් මං හිතන්නේ මේවා දේශපාලනේ අඩු වැඩිකම් මං අර කලින් කිව්වා වගේ. නමුත් දැන් අලුත් දේශපාලන ශිෂ්ටාචාරය බිහි වෙමින් පවතිනවා. දැන් අර ආයුධත් එක්ක, මැරයොත් එක්ක, පාතාලෙත් එක්ක දේශපාලන කරපු යුගය කෙමින් කෙමින් අවසන් වේගෙන යනවා. ඒකට හේතුවක් තියෙනවා. මං හිතන්නේ රටේ ඉන්න ජනතාව යම් තාක් දුරට මේව අනුමත කරන්නේ නැහැ. ඉස්සර තමයි ඔය මැරයොත් එක්ක දේශපාලන කරපු මැර දේශපාලඥයන්ව හීරෝස්ලා, එහෙම නැත්නම් වීරයෝ හැටියට දැක්කේ. අපි ඉස්සර චිත්‍රපටියත් බැලුවත් ඒකේ ඉන්න දේශපාලඥයා තමයි විලන්, එහෙම නැත්නම් වැරදි චිත්‍රයක් මවන පුද්ගලයා බවට පත් වෙන්නේ. ඉතින් මම හිතන්නේ මේ ක්‍රමය දැන් වෙනස් වෙලා තියෙනවා. දේශපාලන අධිකාරියට දැන් බලපෑම් කරන්න තියෙන අවස්ථාව අහිමි වෙලා තියෙනවා. මම දැන් මේක තමයි විය යුත්තේ. අපි බලාපොරොත්තු වෙන්නේ මේක යහපාලනය තුළ, සම්මුතිවාදී ආණ්ඩුවක් තුළ, ඒ වගේම ශිෂ්ට සමාජයක් තුළ අපි බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ දේ. උගත් බුද්ධිමත් පිරිසක් මේ රටට අවශ්‍යයි, මේ රට කරවන්නට කියන එක මම දැඩි ලෙස විශ්වාස කරනවා. ඔව්, සිංහ FM සිහසුන සමගයි ඔබ රැඳෙන්නේ. අද සිංහ FM සිහසුනේ ඉන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන. දැන් කලින් අපි කතා කරන් ආපු සිද්ධිය, චතුරත් එක්ක ඇති වෙච්ච සිද්ධිය, ඒ සම්බන්ධයෙන් අනිද්දාට ඔක්තෝබර් මාසේ 20 වෙනිදාට අධිකරණයේ හමුවේ පෙනී සිටින්න කියලා එතුමාට නියෝග කළා තියෙනවා. එතනින් පස්සේ මේ ප්‍රශ්නය විසඳෙයිද නැත්නම් තව දිග්ගැස්සෙයිද? මේ ප්‍රශ්නේ ඇත්තටම විසඳිලා ඉවරයි. අපි මමත් චතුර මන්ත්‍රීතුමාත් අපි දෙන්නම කතා කරලා ඒ ප්‍රදේශයේ ඉන්නේ රණ්ඩු සරුවල් වෙච්ච තරුණයන්ට කතා කරලා ඒ ප්‍රශ්නේ අපි විසඳෙව්වා. ඔව්, එදා මේ චතුර සේනාරත්න කියලා තිබ්බේ එතුමා පොලිසියට යද්දී ගුටි කාපු එයාගේ පොලිසිය හිර කූඩුවේ ගහපු ඔබතුමාගේ එළිය කියලා. කොහොමද ඒක උනේ? ඒක නම් මම කියන්න දන්නේ නැහැ. මොකද මම පොලිසියට ගියේ නැහැ. ඒ වගේම ඒ සිද්ධිය පිළිබඳව උසාවියේ නීතිය ක්‍රියාත්මක වෙන නිසා, ඒ වගේම පොලිසියේ නීතිය ක්‍රියාත්මක වෙන නිසා මම හිතන්නේ මම ඒ පිළිබඳව ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ කතා කරන එක සදාචාරාත්මක නැහැ කියන එක. හොඳයි, කෙසේ වෙතත් පෞද්ගලික කාරණාවක් සම්බන්ධයෙන් අපි මේ වෙලාව ගත කරේ. ඒ
මේ කරුණ සම්බන්ධයෙන් ඔබතුමාට මාධ්‍යයට යම් දෙයක් කියන්න තියෙනවා නම් දැන් ඔබතුමාම කියව මාධ්‍යෙන් මේ දේවල් වාර්තා වුණා සමහර දේවල් කොණින් අල්ලගෙන වාර්තා කරන්නේ නැත්තේ දැන් පැහැදිලිව වාර්තා කරන්න ඉඩ කඩ ලැබුණා අපේ රටේ මං ගියාන් බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබතුමා ඒ ප්‍රශ්න ටික අහපු එක පිළිබඳව ඒ වගේම ඔබතුමාට හොඳ අත්දැකීමක් තියෙනවා ඒ වගේම ඔබතුමා හොඳට මේක අධ්‍යයනය කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් මොකද අපි මට තේරෙනවා ඔබතුමා කතා කරද්දි මේ පිළිබඳ හොඳ කියවීමකින් සහ මේ සොහා බැලීමක් කරලා තියෙනවා කියලා නැත්තම් මේ විස්තර ටික එක මාධ්‍යකින් මේ මේ විකාශනය වුණේ නැහැ. මාධ්‍ය ආයතන කීපකින් මේ විකාශනය වුණා. ඒ සියල්ලම ඔබතුමා කියවලා තියෙනවා අධ්‍යයනය කරලා තියෙනවා කියලා මට තේරුණා. හොඳයි. අපි රටේ ප්‍රශ්න සම්බන්ධයෙන් ඊළඟට කතා කරමු. ඊට කලින් සිහසුනෙන් විරාමයක්. අද සිහසුනේ ඉන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන. FM සිහසුන ඔබහන්නේ FM 88.8 සහ 88.6 සිහසුනෙන් අපි ඉඩකඩ වෙන් කරන්නේ ආණ්ඩුව නියෝජනය කරන අයට. ඔබ දන්නවා සිංහ FM විපක්ෂයට පමණයි මගින් විපක්ෂයේ මතය වෙනුවෙන් ඉඩකඩ ලබා දීලා තියෙනවා. කොහොම නමුත් අද සිහසුනට එන්නේ මන්ත්‍රීවරයෙක්. මීට කලින් අපි සිහසුනේදී මුණ ගැහුණේ ඇමතිවරුන්. කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන හින්දා අපි අද ආරාධනා කරා කාවින්ද ජයවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාට. ඔබතුමා පළවෙනි වතාවට පාර්ලිමේන්තු යන්නේ, ඒ කියන්නේ පාර්ලිමේන්තුවට නවකෙක්. කොහොමද මේ අත්දැකීම? ඇත්තටම ගියහන් හොඳ අත්දැකීමක්. මම හිතන්නේ තරුණයෙක් හැටියට තරුණ ජවයක් එක්ක පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඒ වගේම ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු ඇමතිවරුන්ගේ අත්දැකීම් එක්ක ආශිර්වාදයත් එක්ක පාර්ලිමේන්තුව තුළ වැඩ කටයුතු කිරීම මම හිතන්නේ හොඳ අත්දැකීමක්. ඒ වගේම මම හිතන්නේ පාර්ලිමේන්තුව කියන්නේ අපේ උත්තරීතර ආයතනය. මේකට ගිහිල්ලා ගොඩක් අය කාලය නාස්ති කරනවා. ඒ වගේම පාර්ලිමේන්තුව ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුව තුළ ජනතාව වෙනුවෙන් රටේ අහිංසක බදු ගෙවන මිනිස්සු වෙනුවෙන් කළ හැකිදේ බොහොමයි. ඉතින් මම විශ්වාස කරනවා නීති සම්පාදනය කරන මේ පාර්ලිමේන්තුව කියන ආයතනය තුළ තරුණ මන්ත්‍රීවරු හැටියට මේ සැරේ පාර්ලිමේන්තුවට වාර්තාවක් තියලා තියෙන ජනතාව විසින් 64 දෙනෙක් මම නිවර්දිනම් අලුත් මන්ත්‍රීවරු තීරීපත් කරලා තියෙනවා. මේක මම හිතන්නේ ලංකා ඉතිහාසයේ පළවෙනි වතාව මෙච්චර පිරිසක් පාර්ලිමේන්තුවට තීරීපත් වීම. ඒ කියන්නේ හිටපු මන්ත්‍රීවරු හිටපු ඇමතිවරු 64 දෙනෙක් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. කියන්නේ ජනතාවගේ විශ්වාසය ඔවුන් තුළ ඔවුන් කෙරෙහි තිබුණ නැති නිසා. ඉතින් මං හිතන්නේ ජනතාව බලාපොරොත්තු වෙනවා මේ පත් වෙච්ච මන්ත්‍රීවරු සහ කලින් හිටපු මන්ත්‍රීවරුන්ගෙන් ඔවුන්ට අවශ්‍ය කරන ඒ යහ පාලනය සහ මේ රට හරි මගට ගෙන යාම, සංවර්ධනය කිරීම, ඒ වගේම කුඩු මත්ද්‍රව්‍ය වලින් මේ රට මුදවා ගැනීම, ඒ වගේම හොරමැරකම් වලින් දේශපාලනඥයින් එල්ල වුණු ලොකුම චෝදනාවක් තමයි හොරමැරකම්. ඉතින් මේ සියල්ලක්ම කරන්න නැතුව මේ රට දියුණු කරන්නට පුළුවන් අවකාශය මේ මේ ඇති කරයි කියන විශ්වාසය ජනතාවගේ හදවත්වල තියෙනවා. ඉතින් මං හිතන්නේ මේ විශ්වාසය යථාර්ථයක් බවට පත් කර ගැනීම අපි නායකයෝ හැටියට කලයුතු දෙයක් කියලා. ඔව්, තාත දේශපාලනේ නිරත වෙලා හිටින්ද පුතාටත් හිතුණා දේශපාලනේ එන්න. එහෙමද? මම කියන්නේ ඒක හොඳ කතාවක්. ඇත්තටම මම වෘත්තියෙන් වෛද්‍යවරේ. ගොඩක් අය මගෙන් අහන දෙයක් තමයි වෛද්‍යතුමා ඔබතුමා වෛද්‍යවරයෙක් හැටියට ජනතාවට සේවය කරන්න පුළුවන්. ඉතින් ඇයි දේශපාලනය කරන්න පටන් අරගෙන ජනතාවට සේවය කරන්න හැදුවේ? ඒ වෘත්ති අතෑරී කියන එකත්. ඇත්තටම මම අර කලින් කිව්වා වගේ අපි පොඩි කාලේ දේශපාලනය කරන්න පටන් ගත්තේ. ඒ කියන්නේ කැමැත්තෙන් වක්‍රාකාරව හෝ ඍජුවම අපේ තාත්තලා දේශපාලනය කරනවා අපි බලාගෙන හිටිය. අපි දැක්කා. මට මතකයි 2002 මැතිවරණයේ උදාහරණයකට මම පොඩි කාලේ ඕලිවල් කරන කාලේ අපි ආණ්ඩුවක් ගන්න මොහොතකදී අපි මම්මගේ සහෝදරයොත් එක්ක පාප බාල්දියත් උස්සගෙන තාත්තලාට හොරෙන් අම්මලාට හොරෙන් රෑ එකට දෙකට ගෙදරින් පැනලා කියලා පෝස්ටර් ගැහුවා. පාරේ අලියා ඇඳලා UMP එක කියලා ලියලා නම්බරේ ලිව්වා. එතකොට මං හිතන්නේ මගේ තාත්තගේ නම්බරේ අංක 12. ඉතින් කොළ බෙදන්න ගියා, කැන්වසින් ගියා, ගෙයින් ගෙට ගියා, රැස්වීම් වල ගියා. කතා කරන්න අවස්ථාවක් නම් ලැබුණේ නැහැ මේ මොහොතේදී. ඉතින් ඒ වගේම ගෙදරට එන පිරිසත් එක්ක සාකච්ඡා කරා, කතා කරා දේශපාලන වාතාවරණීය ප්‍රශ්න ගැටලු, ඊට පස්සේ ඔය ගහගෙන මරාගෙන ඉන්න මිනිස්සුන්ගේ මේවා ඔය සියල්ලක්ම අපි අත්දැක්කා. ඉතින් ඒවා ඔක්කොම මං හිතන්නේ අත්දැකීම්. ඉතින් මගේ තාත්තා මට හැම වෙලෙම කියන දේ තමයි, පුතා මේ වාගේ වයසට වඩා වැඩි අය ආශ්‍රය කරන්න එපා, ඔය කට්ටියත් එක්ක ආශ්‍රය කරන්න යන්න එපා, වාගේ වයසේ අය ආශ්‍රය කරන්න. නමුත් අර තිබුණ ගෙදර තිබ්බ වටාපිටාව ඒ පරිසරය අපිට එක්තරා විදියකට ඉවහල් වුණා මේ ජනතාවගේ ප්‍රශ්න වලට ගැටළු වලට ඇහුම්කන් දෙන්න.
ඉතින් මගේ ගෙදර තාත්තා කාර්යාලේ තිබේ ගෙදරමයි. කාර්යාලේට එන මිනිස්සු ගෙදරට එනවා. ඉතින් තේ එකක් බොනවා, වතුර ටිකක් බොනවා, අපිත් එක්ක කතා කරනවා, අපි සෙල්ලම් කරනවා ඒගොල්ලොත් එක්ක. ඒ වගේ දේශපාලන පසුබිමක් සහ දේශපාලන පරිසරයක් තිබුණේ. මම හිතන්නේ ගොඩක් වෙලාවෙ දේශපාලඥයන්ගේ දරුවෝ දේශපාලනයට එන්නත් එක්තරා විදිහකට හේතුවක් වෙනවා ඔය කාරණේ. ඉතින් මට ලොකු ආසාවක් තිබුණා දේශපාලනයට පොඩි කාලේදී. ඒ වගේම මම හිතන්නේ 2010 මැතිවරණයේදී තමයි එක්සත් ජාතික පක්ෂය අපිට අමාරුම මැතිවරණයට මුහුණ දෙන්න පුළුවන්කම ලැබුණේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා යුද්ධය ජයග්‍රහණය කළා. ඒ වගේම ජනාධිපති මැතිවරණය ජනවාරි මාසෙදී ජයග්‍රහණය කළා. අප්‍රේල් 28 වෙනිදා පාර්ලිමේන්තු මැතිවරණයකට අපි යද්දී එක්සත් ජාතික පක්ෂය බැරෑරුම් අවස්ථාවක් අපි හිටියේ. එතකොට අපිට උදව් කරන්න කට්ටිය හිටියේ නැහැ, සල්ලි දෙන්න කට්ටිය හිටියේ නැහැ, පෝස්ටර් ගහන්න කට්ටිය හිටියේ නැහැ. මේ සියල්ලක්ම මට කරන්න ඕන. මම වෛද්‍ය විද්‍යාලේ එතකොට මම හිතන්නේ 3 වෙනි අවුරුද්දේ හිටියේ. මම ලංකාවට ඇවිල්ලා මම ගත්තා තාත්තගේ කැම්පේන් එක අතට අරගෙන මම කරගෙන ගියා. එතන මට අවස්ථාව ලැබුණා වේදිකාවන් වල කතා කරන්න. ඉතින් ඒකත් එක්කත් ලැබුණා එක්තරා විදිහකට ජවයක්. ඊට පස්සේ මගේ හිතට ආවා මම කවදා හරි තාත්තගේ අඩිපාරේ යන්නට ඕනි කියලා. තාත්තගේ අභාවයෙන් පස්සේ මට ගොඩක් අය ආරාධනා කරා. ඔයා ඉන්න දැන් අපි තාත්තත් එක්ක හිටියේ, අපි වෙන දේශපාලඥයෙක් එක්ක හිටියේ නෑ. කවින්ද කියලා කියන්නේ ජයලජ්ජාවර්ධනගේ පුතා නොවුනා නම් මේ අවස්ථාව ලැබෙයි කියලා ඔබතුමා හිතනවද? මං හිතන්නේ එහෙමනම් මම දේශපාලනයට අවතීන නොවේ කියන හැඟීමකුත් තියෙනවා. මම දන්නේ එතකොට තියෙන තත්ත්වයක් එක්ක. නමුත් එතකොට මං හිතනවා මට මේ බලපෑම, ඒ කියන්නේ පරිසරය විසින් මං ජීවත් වෙච්ච පරිසරය විසින් එල්ල වෙන්නේ නැති වෙයි කියන එක. මොකද මගේ පියාටත් දේශපාලනය කරන්න එතුමාව තීරණුනේ දේශපාලන පසුබිමක් තිබුණ නැහැ. නමුත් පරිසරය මූලික වුණා. එතුමා හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ වෛද්‍යවරයා හැටියට වැඩ කරද්දි එතුමා දේශපාලනය දැක්කා, අත්දැක්කා. ඒ වගේම ජාතිකයේ වුණ පෙරමුණේ එතුමා ක්‍රියාකාරී සමාජිකයෙක් හැටියට වැඩ කළා, කෘත්‍යාධිකාරී මණ්ඩලයේ හිටියා. ඉතින් ඒ පසුබිමත් එක්ක එතුමා දේශපාලනයට තල්ලු වුණා. එතකොට මම මේ දේශපාලන මගේ පියාගේ දේශපාලනය බලාගෙන ඉඳලා ඒ දේශපාලනයට යම් තාක් දුරට ඍජුව හෝ වක්‍රාකාරව මගේ දායකත්වය යොමු කරද්දි මං හිතන්නේ මටත් ඒ උණ හැදෙන්නේ නැති කියනවානේ, දේශපාලන උණක් තියනවා කියලා. තාත්තගෙන් ඒක බෝ වෙන්නේ නැති කියලා මට හිතෙනවා. සිංහසම සිහසන ඔබහන්නේ අද සිහසුනේ ඉන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා. ඔබතුමා පාර්ලිමේන්තුවට එන්න කලින් පළාත් සභාව හිටියානේ. පළාත් සභා ඡන්දෙටත් ඔබතුමාම කියන විදිහට 130ක් විතර වියදම් වුණා. දැන් ඊට පස්සේ ආපහු පාර්ලිමේන්තු ඡන්දෙටත් වියදම් කළා. ඒ තාත්තා හම්බ කරලා තිබු සල්ලිද? ඇත්තටම මං හිතන්නේ අපි ගොඩක් වියදම් කරන්නේ අපේ පවුලේ මුදල්. නමුත් බොරු කියන්න ඕනේ මේ සැරේ මැතිවරණයට, මේ මහමැතිවරණයට අපිට පක්ෂෙන් ආධාර ලැබුණා. ඒ වගේම ව්‍යාපාරිකයන්ගෙන්, අඳුරු ණයගෙන්, තාත්තා උදව් කරලා තියෙන අයගෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා. ඊටත් වඩා මම ලොකු කැම්පේන් එකක්, එහෙම නැත්නම් ওই මීඩියා කැම්පේන් එකක් කරේ නැහැ. එහෙම කරන්න වත්කමක් තිබුණ නැහැ. ඒ ජනතාවගේ විශ්වාසය, තාත්තට තියෙන ආදරය ජනතාව තුළ, ඒ වගේම ජනතාව ලොකු ඕනකමක් තිබ්බ තරුණිය උගත්තු මේ සැරේ පාර්ලිමේන්තුවට එවන්. ඉතින් සියල්ලම්ම කැටි කරලා ගොනු කරලා ගත්තාම අපිට පුළුවන්කම ලැබුණා පොඩි බජට් එකකින් කිව්වොත්, එහෙම නැත්නම් පොඩි මේ ප්‍රමාණයකින් අපිට මේ වල පළාත් සභාවලට නම් ගියපු ගාන කියලා තිබ්බ මාධ්‍යවල ප්‍රසිද්ධියේ 130ක් කියලා. පාර්ලිමේන්තු මහමැතිවරණ එහෙම කියන්නේ බයිද? ඒකද මම හිතන්නේ 100ක් විතර වියදම් වුණා. හොඳයි, දැන් පාර්ලිමේන්තුව වෙලා කතා බහ කරන දේවල් තියෙනවනේ, ඒ කතා බහ කරන දේවල් වලට සාපේක්ෂව රට තුල දෙයක් වෙනවද? ඇත්තටම ඒක මේ මොහොතේ කියන්න බෑ. මම පාර්ලිමේන්තුවේ ඉඳගෙන තියෙන්නේ මේ වෙනකොට වාර දෙකක් විතරයි. ඉතින් ඒක නිසා මට මේ මං හිතන්නේ අපිට එක පාට මේ රට තුල විපර්යාසයක් වෙනවා කියන්න බෑ. පළවෙනි අපිට තිබුණේ ඇමතිකම් 30ට වඩා වැඩි කරලා 48කට වැඩි කරන්න කියන ඉල්ලීම. ඊට පස්සේ අපිට තිබ මේ ඉන්දියාවේ දීවරයන්ගේ පිළිබඳ ප්‍රශ්නේ. ඊට පස්සේ අපි හාල් ගැන කතා කරා, මිල පිළිබඳව. ඉතින් ඒ වගේ දේවල් ගැන කතා කළා. නමුත් අපිට අර එක පාට මේ රජයක් හැටියට වෙනසක් කරන්න බෑ. මොකද පාර්ලිමේන්තුව කැඳවලා තිබුණේ වාර දෙකයි. මේ 3 වෙනි වාර තමයි ඊළඟ සතියේ පවත්වන්නේ. ඔව්, පාර්ලිමේන්තුව තුල කවින්ද ජයවර්ධන මන්ත්‍රීතුමනි අපි දකිනවා ගැටුම් සමහර වෙලාවට ඒ මත ගැටුම් බවට පත් වෙන්න එපා. ඒ මත ගැටුම් වලට එහාට ගිහිල්ලා දෙපැත්ත ඇයට අවලාද නගා ගන්න තත්ත්වයකොත් අපි දකිනවා. පාර්ලිමේන්තුව වගේ උත්තරීතර ආයතනයකට මේව ගැලපෙනවා කියලා හිතනවා. ඔබතුමා නවකෙක් විදියට මෙතනට ගියේ. ඇත්තටම අපි මේ වෙනස් කරන්න තමයි පාර්ලිමේන්තුවට ගියේ. මම වේදිකාවක් ගානේ කියපු දෙයක් තමයි
පාර්ලිමේන්තුව කියන්නේ උත්තරීතර ආයතනය රටේ තියෙන. ඉතින් මේ උත්තරීතර ආයතනයට අපි තෝරාපත් කරලා අරිනවා නම් කුඩුකාරයෝ, මංකොල්ලකාරයෝ, හොරු, ඒ වගේම දූෂිතයෝ ඔවුන් පාර්ලිමේන්තුවට ගිහිල්ලා කරන්නේ ඒ දේමයි කියන එක ජනතාව දැනුවත් කිරීම අපි කළා. ඉතින් ඒක නිසා මම හිතන්නේ ජනතාව මෙවර මැතිවරණයේදී කල්පනා කරලා ඒ පිරිස අඩු කරලා තියෙනවා කියන එක මට හැඟෙන දෙයක්. නමුත් අපිට මතකයි එක්තරා යුගයක් තිබුණා පාර්ලිමේන්තුව ඇතුලේ ගහගත්තා. පාර්ලිමේන්තුව ඇතුලේ ස්වාමින්වහන්සේ කෙනෙක්ට ගැහුවා. ඒ වගේම පාර්ලිමේන්තුව ඇතුලේ කුණුහරුප, එහෙම නැත්නම් අනවශ්‍ය වචන කියලා එකිනෙකාට බැනගත්තා. ඉතින් මෙවැනි යුගයක් අපිට මතකයි. නමුත් දැන් තියෙන මොහොතත් එක්ක බලද්දි ගෞරවනීය වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා දැඩි නීති පනවලා තියෙනවා පාර්ලිමේන්තුව ඉන්න සියලුම දෙනාට. පාර්ලිමේන්තුවට ඇමතිවරු අනිවාර්යෙන් එන්නට ඕන, උන්ට තියෙන ප්‍රශ්න වලට උන් උත්තර සපයන්නට ඕන. ඒ වගේම නවක මන්ත්‍රීවරු අනිවාර්යෙන් පාර්ලිමේන්තු එන්නට ඕන. ඒ වගේම අපිට වැඩමුළුවක් තිබුණා, පුහුණු වීමක් තිබුණා. ඒකට කිව්වා ගණරාල් වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේකට නොපමිනුය, ඔවුන්ට ඔවුන්ගේ ප්‍රතිපාදන මේ අවුරුද්ද ලැබෙන්නේ නැහැ කියලා. ඉතින් මම හිතන්නේ පාර්ලිමේන්තු කියන උත්තරීතර තැන සංවර්ධනක් බවට පත් කරන්න සමහරක් වෙලාවට අපිට කෙනෙක් අවශ්‍යයි ඒ නායකත්වය දෙන්නට. මම හිතන්නේ ගෞරවනීය වික්‍රමසිංහ මැතිතුමායි නායකත්වය පාර්ලිමේන්තුව තුළ දෙනවා. ඉතින් මම හිතන්නේ අපි ශිෂ්ට සම්පන්න සමාජයක් හැටියට මේ උත්තරීතර ආයතනේ බුද්ධිමත් ලෙස කල්පනා කරන්නට ඕනේ. ඉතින් දැන් අපි කතානායකතුමා ගරු පරෝජයසූරිය මැතිතුමා තීරණයක් අරන් තියෙනවා පාර්ලිමේන්තුවේ සැසිවාර සජීවීව විකාශනය කරන්නට. ඉතින් මම පත්‍රවලත් ඒක දැක්කා. ඉතින් හිතන්නේ ඒක හොඳ දෙයක්. එතකොට අපි තෝරාපත් කරන්න මන්ත්‍රීවරයා අපි ගැන අපිව නියෝජනය කරන්න එතන කොහොමද? එතුමා අපි ගැන කතා කරනවද? එතුමා මොනවද කතා කරන්නේ? එතුමා කතා කරන දේ පළක් තියෙනවද? එතුමා තවත් මන්ත්‍රී කෙනෙක්ට කතා කරන මන්ත්‍රී කෙනෙක්ට බාධා කරනවද? අවලාද කියනවද? බයිනවද? ගහනවද කියන එක ජනතාවට තීරණ කරන්න පුළුවන්, නිගමනය කරන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ ඡන්දෙදී ඔවුන්ගේ වටිනා කතිරය, එහෙම නැත්නම් ඡන්දය මනාපය දෙන්නට පුළුවන්. ඔව්, මේ පාර්ලිමේන්තුවට අගමැතිතුමා නායකත්වය දෙනවා කියලා කිව්වට අගමැතිතුමා සමහර වෙලාවට ආවේගශීලීව හැසිරෙන අවස්ථා අපි දකිනවා. එතුමා කියනවා මේ පිනට ආපු අය, මේ අහිකුණ්ඩකාය, එහෙම කියලා කියනවා. සමහර අය මේක හඳුන්වනවා එතුමාගේත් මේ ඒකාධිපති හැසිරීමක් කියලා. මොකද්ද එතුමාගේ අදහස? නෑ, එතුමාගේ මං දකින්නේ ඒකාධිපතිත්වයක්. එතුමා හැම වෙලෙම කියන්නේ අපි ප්‍රජාතන්ත්‍රවාදීව වැඩ කටයුතු කරන්නට ඕනේ කියලා. ඒ වගේම මම හිතන්නේ පක්ෂපාත දේශපාලනයට තිත තිබ්බ එකම නායකයා ගෞරවනීය වික්‍රමසිංහ මැතිතුමා. එතුමා තමයි අපි ජාතික ආණ්ඩුවක් නිර්මාණය කරමු, ජාතික ප්‍රතිපත්තීන් මේ රටන හඳුන්වලා දෙමු, මේ රට ඉදිරියට ගෙනියමු කියන තැනට ආවේ. ඉතින් එතුමාට සමහරක් වෙලාවට දැන් අපේ නායකත්වය දෙද්දී අපිටත් කියන්න වෙනවානේ කරුණාකරලා ඉඳගන්න, මං කියන දෙයට අහුන් ගන්න දෙන්න. මොකද අනවශ්‍ය ලෙස කැහැගාදී අපිට මතකයි ගෞරව රණල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමාට එක්තරා ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් කුණුහරුපෙකුත් කිව්වා දින 100 ආණ්ඩුව තුල. ඉතින් සමහරක් ඇමතිවරුන්ට, අගමැතිවරුන්ට, ජනාධිපතිවරුන්ට ඔහොම කිව්වා නම් අත්තෙන ඉරණමත් අපිට මතකයි. ඔව්, ඇමතිවරයෙක්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් එහෙම කිව්වේ සමාවෙන් හිටපු ඇමතිවරේ. ඉතින් ඒක නිසා මං හිතන්නේ ගෞරව රණල් වික්‍රමසිංහ මැතිතුමා මේ ගන්න ව්‍යායාමයට, මේ ගන්න උත්සාහයට අපේ ආශිර්වාදය සහ අපේ දායකත්වය දිය යුතුයි කියන මතේ මම නම් පෞද්ගලිකව ඉන්නවා. හොඳයි, සිංහ FM සිහසුන සමගයි ඔබ රැඳෙන්නේ. අපි අද සිහසුනට ආරාධනා කරේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධනට. දැන් ජාතික ආණ්ඩුවේ කටයුතු පක්ෂ දෙකේම අය සහයෝගයෙන් නිතුව කරගෙන යනවද? ඔව්, කරගෙන යනවා. ගැටලුවක් නැහැ, මත ගැටුම් තියෙනවා. මං හිතන්නේ ඒක සාමාන්‍ය ස්වභාවය. නමුත් දැනට වරදක් නැහැ, අපි වැඩ කටයුතු කරගෙන යනවා. දැන් ජාතික ආණ්ඩුවක අවශ්‍යතාවය එන්නේ මේ රටේ ජාතික අවශ්‍යතාවයක් තියෙනවද, එහෙම නැත්නම් පක්ෂ දෙකේ තියෙන අවශ්‍යතාවයද කියලා මම ඔබතුමාගෙන් අහුවොත්? ඇත්තටම මම හිතන්නේ ඔක දෙපැත්තටම ගන්න පුළුවන්. පක්ෂ දෙකේත් අවශ්‍යතාවයක් තිබුණා. මම හිතන්නේ ගෞරව රණල් වික්‍රමසිංහ මැතිතුමා, අපේ අග්‍රාමාත්‍යතුමා, එතුමාට ලොකු ඕනකමක් තිබුණා. එතුමා කලින් ඉඳන් කියපු දෙයක් තමයි අපිට ජාතික ප්‍රතිපත්තීන් අවශ්‍යයි කියන එක. එතකොට මේ රට ඉදිරියට යන්න පක්ෂ පාට මාරු වෙද්දී අපේ අධ්‍යාපනය තියෙන පොට්ටික වෙනස් කරනවා. ඊට පස්සේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරනවා. ඊට පස්සේ උසස් අධ්‍යාපන කරන විශ්වවිද්‍යාලින් වල ඉන්න ළමයින්ට තියෙන එක්කෝ මේ ප්‍රශ්න වලට ඉදිරිපත් වෙන්නේ නැහැ. ඉතින් ඔක්කොම ගත්තාම ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් අවශ්‍යයි කියන තැන ගෞරවනීය රණල් වික්‍රමසිංහ මැතිතුමා හිටියා. ඒ වගේම සෞඛ්‍ය ගත්තාමත් එහෙමයි. ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් අවශ්‍යයි. ඒ වගේම ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් අවශ්‍යයි. ඉතින් අපි දන්නවා මේ රටේ
නිදහසෙන් පස්සේ මෙතෙක් කල් ආණ්ඩු කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක අනිත් සුළු පක්ෂ එකතු වෙලා සන්ධාන ගත වුණාට ප්‍රධාන පක්ෂය ඇටියෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැම වෙලේම ආණ්ඩු කළා. එහෙම නැත්නම් එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු කළා. ඉතින් මේ පක්ෂ දෙක එකතු වෙලා අපි හදන ඒ ජාතික ප්‍රතිපත්තිය තව අවුරුදු 20කට මේ රට ඉදිරියට යන්න පුළුවන්කම හැකියාව ලැබෙයි කියන ඒ විශ්වාසය මම හිතන්නේ ගෞරවනීය වික්‍රමසිංහ මහත්මයා එක්සත් ජාතික පක්ෂයේ අපි හදවත්වල තියෙන දෙයක්. ඉතින් ඒක නිසා අපිට අවශ්‍යතාවයක් තිබුණා මේ රටේ දේශපාලන කැපවීමක් අපි කළත් රට වෙනුවෙන් මේ ජාතික ප්‍රතිපත්තීන් ටික නිර්මාණය කරන්න. ඒ වගේම 25 සංශෝධනය ගෙනල්ලා අලුත් ඡන්ද ක්‍රමයක් හඳුන්වලා දීලා මේ රට ප්‍රජාතන්ත්‍රවාදීන් ඉහළට ගිනියන්න පුළුවන් රටක්, ඒ වගේම සංවර්ධනෙන් ඉහළට ගිනියන්න පුළුවන් රටක්, දූෂණය, වංචාව, ඒ වගේම දේශපාලඥයන්ගෙන් වෙන වැරදි, රාජ්‍ය සේවයෙන් වෙන අඩුපාඩු අඩු කරන්න පුළුවන් දේශපාලන ක්‍රමයක් නිර්මාණය කරන්න තමයි මම හිතන්නේ අපේ පක්ෂ දෙකටම අවශ්‍යතාවය වෙලා තිබුණේ කිව්වොත් නිවැරදි. ඔව්, දැන් කාවින්ද ජයවර්ධන මන්ත්‍රීතුමනි මේ ජාතික ආණ්ඩුව හැදෙන්න කලින් දවස් 100 ආණ්ඩුවක් හැදුණනේ. ඒ දවස් 100 ආණ්ඩුව ඇතුළත දුන්න පොරොන්දු තියෙනවනේ රුපියල් 2500ක් වැඩි කිරීම පෞද්ගලික අංශයේ සේවකෙන්. ඊට පස්සේ විගණන පනත, තොරතුරු දැනගැනීමේ පනත, සහතික මිලක් හදනවා කියපු එක, අධ්‍යාපනයට 6% වෙන් කරනවා කියපු එක, මහපොළේ ශිෂ්‍යත්වය, මේ ආදී කරුණු සම්බන්ධයෙන් අවධානයක් යොමු කරනවද? දැන් මේව වෙනවද? ඔව්, අනිවාර්යයෙන්ම වෙනවා. ඇත්තටම දැන් බජට් එක එන්නේ ඉදිරියේදී. ඒකත් එක 6% ඔව් අපිට පුළුවන්කම ලැබෙනවා 6% වෙන් කරන්නට. ඒ වගේම එකක් අමතක කරන්න හොඳනේ, අපේ රට දැවැන්ත ණය බරකින් තෙරපිලා මිරිකිලා ඉන්නේ. මම දන්නේ මේ රට අපි බාරගද්දී හිටපු ජනාධිපතිනිය මහින් චන්ද්‍රිකා කුමාරතුංග මැතිතුමියගේ කාලයේදී ඍණ ආර්ථිකයක් අපි ධන ආර්ථිකයක් බවට ගෞරවනීය වික්‍රමසිංහ මැතිතුමා පත් කරා. ඒ ඊටත් ඔබට ගිය ණය බරකින් පිරිච්ච රටක් බවට අද ලංකාව පත් වෙලා තියෙනවා. ඒ වගේම අනවශ්‍ය මේ රටට බරක් වෙච්ච ව්‍යාපෘති ගණනාවක් ගිය ආණ්ඩුව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ආණ්ඩුව කරලා මේ රට ණය බරින් තෙරපිච්ච රටක් බවට පත් කරලා තියෙනවා. ඉතින් මේ සියල්ලක්ම ගත්තාම එක පාට මේක මම හිතන්නේ වෙනස් කරන්නට අපහසුතාවය තිබුණා. ඒ වගේම ඔබ කිව්වා වගේ අර තොරතුරු දැනගැනීමේ පනත, ඔය පනත් ඔය සියල්ලක්ම අපිට පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරත් මේවා කරගන්න බැරි වුණා. ඒකට හේතුව අපිට අවශ්‍ය කරන ජනමරම තිබුණේ නැහැ. දැන් තමයි හොඳම අවස්ථාව ඒදී කරන්නට. ඒ වගේම මම හිතන්නේ පොලිස් කොමිසම, ඒ වගේම 17 සංශෝධන තිබුණේ කොමිසම් ටික ස්ථාපිත කරලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරා නම් මම හිතන්නේ ඔය ප්‍රශ්න වලින් කියපු ওই ප්‍රශ්න වලින් දැවැන්ත ප්‍රමාණයක් අපිට निराකරණය කරගන්න පුළුවන් මේ කියන විශ්වාසය තියෙනවා. සහතික මිල ක්‍රියාත්මක වීම, තේවලට සහතික මිල ක්‍රියාත්මක වෙනවද? ප්‍රශ්නාර්ථයක් තියෙනවා ගොවීන් උද්ඝෝෂණය කරනවා සහතික මිල ලැබෙන්නේ නැහැ, කිලෝවක ඉන්න රුපියල් 30ක් 40ක් පාඩුයි කියලා. ඒක ඇත්ත, එතන ප්‍රශ්නයක් තියෙනවා. තේවල, ඒ වගේම හාල් වලත් එම ප්‍රශ්නෙම තියෙනවා. ඉතින් මං හිතන්නේ මේකට අපි සියලු දෙනාම එකතු වෙලා ගන්නට ඕන ක්‍රියාමාර්ග තියෙනවා. ඒ නිසා තමයි මම දැන් පාර්ලිමේන්තු තුලත් අපි හඬක් නැගුවේ මේ හාල් ප්‍රශ්නේ, තේ ප්‍රශ්නේ, ඒ වගේම රබර් වලට තියෙන මිල පිළිබඳව ප්‍රශ්නේ, මේ සියල්ලක්ම ගැන. මොකද ආණ්ඩුවක් හැටියට අපි ලොකු අගකීමක් තියෙනවා ගොවියා කියන අපේ සම්පත රැක ගන්නට ඕන. අපේ රටේ කෘෂි ආර්ථික මිලවල ශක්තිමත් කරන්නට ඕන. ඉතින් අපි දැක්කා ඔය සමහරක් ආයතන විසින් මේවා මොනොපොලි එකක්, එහෙම නැත්නම් තමුන්ගේ බලය මෙච්චරකල් රඳා පවත්වගෙන හිටියා. ඉතින් ඒකයි මේකට හේතුව. ඒ වගේම අනවශ්‍ය ලෙස පිටරටින් හාල් ගෙන්වීම, ඒ වගේම අනිකුත් ප්‍රශ්න නිසා මේ මිල අපිට ස්ථාවර මිලක් බවට පත් කරගන්න බැරි වුණා. ඒ වගේම ආණ්ඩුවෙන් ස්ථාවර මිලකට ගත්තාට පෞද්ගලික අංශයෙන් ස්ථාවර මිලකට ගන්න නැති ප්‍රශ්නෙත් අපිට තිබුණා. ඉතින් මේ වැනි ප්‍රශ්න රාශියක් තිබුණා. මම හිතන්නේ ආණ්ඩුවේ අවධානය මේ වෙනුවට යොමු වෙලා තියෙනවා. අපි සාකච්ඡා මට්ටමින් ඉන්නවා, පක්ෂ නායකයන් සාකච්ඡා මට්ටමිනුත් ඉන්නවා. මම හිතන්නේ අපි එකතු වෙලා මේ සියල්ලකටම විසඳුම් සපයන්නට ඕනේ කියන හැඟීම තියෙනවා. ඔව්, ඔබතුමා වෛද්‍යවරයෙක්, ඒ නිසා ඔබතුමා සෞඛ්‍ය ශාස්ත්‍රයේ සම්බන්ධයෙන් උත් යම් යම් අවස්ථාවලදී කතා කරලා තියෙනවා. ඔබතුමා කියනවා ශ්‍රී ලංකාව වෛද්‍ය මධ්‍යස්ථානයක් බවට පත් කරන්න පුළුවන් නම් අන්තර්ජාතික වශයෙන් එක හොඳයි කියලා. එහෙම කොහොමද කරන්නේ මන්ත්‍රීතුමනි? අපි ජාතික ඖෂධ ප්‍රතිපත්තිය පනත යටතේ ස්වාධීන ඖෂධ අධිකාරියේ පිහිටවල මාස 3ක්. ඒත් අධිකාරියටතේ කිසිම බෙහෙත් සමාගමක්, එහෙම නැත්නම් කිසිම බෙහෙත් වර්ගයක් අලුතෙන් තවමත් ලියාපදිංචි කළා නැහැ. ඒක හරි. නමුත් අමතක කරන්න එපා අපේ CCD ආයතනය. ඒ ආයතනය දැන් නතර කළ. දැන් කමිටුවක් කරා තමයි බෙහෙත් වර්ග මෙහි රෙජිස්ටර් කරද්දී ඒ සියල්ලම සිද්ධ වෙන්නේ. ඒ වගේම අර ඔබ කිව්වා වගේ
මෙහෙ අපිට බෙහෙත් වර්ග මෙහෙ තිබුණු වර්ග සහ මෙහෙට එන අලුත් වර්ග සමහරක් වෙලාවට ප්‍රමිතියෙන් තොර ඒ වගේම අර බෙහෙත් ආයතනවල තිබුණු මාෆියාවත් එක්ක මේ ඔක්කොම ගිලගෙන තිබුණේ. නමුත් මේක අපිට එක පාට වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙමේ. ගරු ඇමතුමා ඒ වගේම ජනාධිපතිතුමාගේ ලොකු අවධානයක් තියෙනවා මේ පිළිබඳව එතුමා හිටපු සෞඛ්‍ය ඇමතුමා හැටියට. ඉතින් මම හිතන්නේ ඔවුන්ගේ මට්ටමින් කරන්න ඕන ඒ සියල්ලක්ම කරાવી. ඒ වගේම අපේ මට්ටමින් කරන්න ඕන බලපෑම අපි අනිවාර්යයෙන්ම කරනවා. මොකද රටේ අපිට මතකයි සමහර ආයතනවල එක්ස්පයර් වෙච්ච එහෙම නැත්නම් කල් ඉක්ුත් වෙච්ච බෙහෙත් ගෙනල්ලා බෙදා හැරපු අවස්ථා. ඒ වගේම සේලයින් එහෙම නැත්නම් මේ මොනවාද මේ 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 ඒවා ඇතුලේ තිබුණු ප්ලාස්ටික් බෝතල් ඇතුලේ තිබ්බ ප්ලාස්ටික් කෑලි ඒ වගේම යකඩ කෑලි එහෙම තිබිලා අපිට හමු වුණා. ඒ වගේ මගේ පියා මට මතකයි රුධිර පට්ටිකා ලේ දෙනකොට ඒවල තිබුණු අනිකුත් දේවල් ගැන මේ 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 අනිකුත් රසායනික දේවල් ගැන කතා කළා. ඉතින් මේ වැනි අඩුපාඩු ගණනාවක් සෞඛ්‍ය ශාස්ත්‍රයේ තිබුණා. ඉතින් මම හිතන්නේ ජනාධිපතිතුමාටත් ඒ වගේම අපේ ඇමතිතුමාටත් එකපාර්ට මේක වෙනස් කරන්නට අමාරුයි. අපි සියලු දෙනාම එකතු වෙන්න ඕන. මොකද රටේ සෞඛ්‍ය පැත්තෙන් ගත්තහම අපිට දැවෙන ප්‍රශ්න ගණනාවක් තියෙනවා. උදාහරණයකට කිඩ්නි ඩිසීස් එහෙම නැත්නම් වකුගඩු රෝගීන් පිළිබඳව ලක්ෂ 4කට වැඩි ප්‍රමාණයක් මේ වෙනකොට දුගී දුප්පත් අසරණ ජනතාව දුක් විඳිනවා මේ ප්‍රශ්නේ. ඉතින් ඒකට අපි අවශ්‍ය කරන ක්‍රියාමාර්ග මේ වෙනකොට අරගන්නවා. ඒ වගේම අරගමනෙමින් පවතිනවා. ඒ වගේම මගේ දිස්ත්‍රික්කයේ මගේ තමගේ පියාගේ ආසනය තිබුණු ආසනය වගේ මම වැඩ බලන සංවිධායකවරයෙක් හැටියට වැඩ කරපු ආසනය මීගමු ආසනේ රෝහල කඩා වැටුණා. වතුර මේ ලීක් වෙලා ඒ වගේම අවුරුදු 15ක් වෙන ඉතාමත් කෙටි කාලයක් තුළ මේ රෝහල ජරාජීර්ණයට පත් වුණා. මම හිතන්නේ මේ නිලධාරීන් සහ දේශපාලන අධිකාරී අඩුපාඩුකම් නිසා සිද්ධ වෙච්ච දෙයක්. ඉතින් ගරු ජනාධිපති අතිගරු ජනාධිපතිතුමා ඒ වගේම ගරු සෞඛ්‍ය ඇමතිතුමා රාජසේනාරත් ඇමතිතුමා ඔවුන්ගේ අවධානය යොමු කරලා පාරට ජනතාව බැහැලා කිව්වා මේ පළාත් සභාවට අයිති මේ රෝහල ජාතික ආණ්ඩුවට බාර දෙන්න කියලා. ඔවුන් මිලියන 200ක් එවෙලෙම වෙන් කළා. දැන් අලුත් රෝහලක් අවුරුදු 500කට මේවා කරලා කරන්න පුළුවන් පාවිච්චි කරන්න පුළුවන් රෝහලක් මේ වෙනකොට මේ ආරම්භ කළා. මම හිතන්නේ ගිය සතිය අපි ආරම්භ කළා. ඉතින් සෞඛ්‍ය පැත්තෙන් එවැනි දේ කරත් අර ඔබ කිව්වා වගේ මම 100% සෑහීමකටපත් වෙන්නේ ඖෂධ පනත සහ ඒකත් එක්ක තියෙන ගැටලු. මම හිතන්නේ ඒක එකපාර්ට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද දැන් ඔය MRI එහෙම නැත්නම් Medical Research Institute එකේ අපි මේ බෙහෙත් පරීක්ෂණයට ලක් කරලා මේව රෙජිස්ටර් කරලා මේ ආයතන රෙජිස්ටර් කරලා මේ ආයතන හරහා වෛද්‍යවරුන්ට දැනුවත් කරලා ඒ හරහා රෝගීන්ට ලබා දෙන ඒ ව්‍යාපෘතිය එකින් එක අතින් අතට යන්න ඕන ව්‍යාපෘතියක් හැටියට තමයි මම දකින්නේ. ඔව් සිංහ FM සිහසන සමගයි ඔබ රැඳෙන්නේ. රැකියා දසලක්ෂයක් නිර්මාණය කරන එකත් මන්ත්‍රීතුමනි දවසෙන් දෙකෙන් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. නමුත් අවුරුදු 5ටනේ මේ රැකියා දසලක්ෂය නිර්මාණය කරනවා කියලා කිව්වේ කොහොමද මේ වැඩේ කරන්නේ? ඇත්තටම අපිට තරුණයන්ට තියෙන ප්‍රශ්නයක් තමයි රැකී ආරක්ෂා ප්‍රශ්නය. ඒ වගේම අපි සියලු දෙනාම කැමති රජයේ රැකියාවක් කරන්න, හොඳ රැකියාවක් කරන්න, ඒ වගේම හිතට සරිලන පොකට්ටුවට දැනෙන රස්සාවක් කරන්න. ඉතින් මම හිතන්නේ ගරු අල්ලික්‍රමසිංහ මැතිතුමාට ඕනකමක් තියෙනවා මේ රටේ ආයෝජනය සඳහා විදේශ ආයෝජනයන්ට කතා කරලා ඔවුන්ගේ ආයෝජනයත් එක්ක මේ රටේ රැකී රක්ෂා උත්පාදනය කරන්න. ඉතින් මම හිතන්නේ දැන් වෝල්ස්වැගන් කම්පැනිය ඒ වගේම IT පාක් කියන කන්සෙප්ට් එක ඔය ඉන්දියාවේ දක්නු ඉන්දියාවේ තියෙනවා. ඉතින් එවැනි ආයතන 40කට වැඩි ප්‍රමාණයක් මේ වෙන විට ලංකාවට එන්න ලෑස්ති වෙලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ ආයතන හරහා අපිට පුළුවන්කම ලැබෙනවා රැකී රක්ෂා උත්පාදනය කරන්න. ඉතින් මේකේ පක්ෂ පාට ભેදයක් නැතුව සියලුම රටේ ඉන්න තරුණ තරුණයන් ලැබෙන දෙයක්. මම හිතන්නේ ගෞරව වික්‍රමසිංහ මහත්තයා බියගම ඒ වගේම කටුනායක වෙළඳ කලාප නිර්මාණය කරද්දී හිටපු ජනාධිපති ජයජාවද මහත්තයාත් එක්ක එතුමන්ට ලොකු අත්දැකීමක් තියෙනවා මේ පිළිබඳව. මම හිතන්නේ කටුනායක වෙළඳ කලාපේ ගත්තත් තරුණ තරුණයෝ 8000කට වැඩි ප්‍රමාණයක් මම හිතන්නේ ගිය ආණ්ඩුව බලයට එන්න කලින් වැඩ කළා. ඊට පස්සේ අපිට GSP Plus එක නැතිවීමත් එක්ක දැවැන්ත පිරිසකට රැකී රක්ෂා නැති වුණා. නමුත් අපිට අපි විශ්වාස කරන GSP Plus අපිට ලැබෙයි. මොකද රට ගැනත් ඒ වගේම මේ රටේ තියෙන ආණ්ඩුව ගැනත් රටේ තියෙන නීති පිළිබඳවත් ජාත්‍යන්තරයේ ලොකු විශ්වාසයක් තියෙනවා කියන එක මම හිතනවා. අපිට ඇහුණා මන්ත්‍රීතුමනි
චන්දට කලින් කියනවා මහ බැංකුවෙත් වංචාවක් වුණා නම් මහ බැංකුවෙත් ප්‍රශ්නයක් වුණා නම් ඒකත් හොයනවා කියලා. දැන් පරීක්ෂණ වෙන ගණනාවක් තියෙනවා. නමුත් මහ බැංකුව බැඳුම් කර සම්බන්ධයෙන් පරීක්ෂණ වෙන වගක් අපිට පේන්නේ නැහැ. මම හිතන්නේ ඒක පිළිබඳව මාධ්‍ය ඔස්සේ ලොකු කතිකාවතක් ඇති වුණා. ඒ වගේම මම හිතන්නේ දේශපාලඥයොත් මේක සැහැන් විවේචනය කරා. අපිත් බොහොම ඕනෑකමින් බලාගෙන ඉන්නවා. මොකද මේ රටේ වංචාවක් දූෂණයක් මොනෑම ආයතනක කවුරු කළත් මම හිතන්නේ ඒක රටේ ජනතාව දැනගන්නට ඕන. ඒ වගේම ඒවලුන්ට අවශ්‍ය ඒ දඬුවම නිසි දඬුවම ලබා දෙන්නට ඕන කියන විශ්වාසය තියෙනවා. ඉතින් මම හිතන්නේ මේක නීති ඉදිරියේ තියෙන ප්‍රශ්නයක්. ඉදිරියේදී ඔවුන්ට අවශ්‍ය කරන දඬුවම ඒ වගේම ඔවුන් වරදක් කළා තියෙනවා නම් ඒක ලැබෙයි කියන විශ්වාසය තියෙනවා. මහ බැංකුවේ බැනුම් කරන කුතුහේදී වංචාවක් සිදුනා කියලා බුදුමා පිළිගන්නවත් මම ඒක කියන්න දන්නේ නැහැ. මොකද මේ ඒ පිළිබඳව මට අත්දැකීමක් නැහැ. නමුත් එහෙම දෙයක් වෙලා තියෙනවා නම් මම විශ්වාස කරනවා ඒකට අවශ්‍ය කරන නීතිය පැත්තෙන් ගන්න ඕන තීන්දුව తీරන නීතියානුකූලව උසාවියත් ඒ වගේම පත් කළ තියෙන කොමිටුවත් ගණීවි කියන විශ්වාසය තියෙනවා. සිංහ FM සිහසුන බහන්නේ සිහසුනත් සමග අද රැඳෙන කාවින්ද ජයවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැත්තෙන් නම් පළවෙනි වතාවට පාර්ලිමේන්තු ආපු අයට ඇමතිකම් එහෙම හම්බ වෙලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂය එහෙම දැක් වෙලා නැහැ. ඇමතිකමක් එහෙම බලාපොරොත්තු නැද්ද? ඇත්තටම ඇමතිකමක් බලාපොරොත්තු නැහැ. ඒකට හේතුවක් තියෙනවා. මම හිතන්නේ අපි පාර්ලිමේන්තුවට ගිහිල්ලා අපිට ඉගෙන ගන්න දේවල් එමටයි. ඉතින් මම හිතන්නේ ඇමතිකමක් බාරගත්ත කියන්නේ අපිට තවත් වගකීමක්. මම හිතන්නේ තරුණයෙක් හැටියට පාර්ලිමේන්තුවට තීරීපත් වෙලා ඒ ලබාගත් අත්දැකීම් වලින් අපිට පුළුවන්කම ලැබෙනවා ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන්ගෙන් වැඩ ටික අරගෙන ගමේ ජනතාවට ඒ වැඩ ලබා දෙන්නට, ඒ සේවය කරන්නට. මම හිතන්නේ ඇමති කෙනෙක්ම වෙන්නට ඕනේ. මම හිතන්නේ වරප්‍රසාද ලබා ගන්නට වඩා අපි පාර්ලිමේන්තුවේ ඉවිල්ලා තියෙන ජනතා සේවයට මන්ත්‍රීවරයෙක් හැටියට අපිට කරන්න පුළුවන් අපේ වගකීම කරනවා නම් ඒක තමයි වැදගත් දේ. ඉතින් මම හිතන්නේ ගෞරවනීය වික්‍රමසිංහ මහත්තුමාට ලොකු දර්ශනයක් තියෙන අග්‍රාමාත්‍යවරයෙක් ඒ වගේම නායකෙක්. එතුමා විශ්වාස කරනවා තරුණයෝ මේක ඉගෙන ගන්නට ඕනේ. අපිට හැම වෙලෙම කියන දේ තමයි එතුමා ඔගොල්ලෝ පාර්ලිමේන්තුවේ ඉන්න. ඔගොල්ලෝ පාර්ලිමේන්තුවේ ඉඳලා පාර්ලිමේන්තුවේ තියෙන ස්ථාවර නියෝග ඒ වගේම වරප්‍රසාද ප්‍රශ්න සියල්ලක්ම කියවලා ඔගොල්ලොන්ගේ දැනුම වර්ධනය කරගන්න කියලා පාර්ලිමේන්තු පුස්තකාලයට යනවා යන්න කියලා අනිවාර්යයෙන්ම. ඉතින් ඒක මං හිතන්නේ තරුණ මන්ත්‍රීවරු හැටියට පළවෙනියට පාර්ලිමේන්තුවේ තීරීපත් වෙන මන්ත්‍රීවරු හැටියට ඒ අත්දැකීම අපි ගන්න ඕන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැත්තෙන් වැරද්දක් කරලා තියෙනවා. ඒගොල්ලෝ පළවෙනි වතාවට ආපු අයට තැමැතිකම් දීලා තියෙනවා. උදාහරණයක් නිමල් ලන්සා. ඒගොල්ලෝගේ නායකත්වයේ තීරණයක්. නමුත් මං හිතන්නේ පක්ෂයක් හැටියට අපි සියලු දෙනාටම පුළුවන් නම් ඉස්සලම් පාර්ලිමේන්තුව ස්ටඩි කරන්න, පාර්ලිමේන්තුව අධ්‍යයනය කරන්න. ඒක තමයි පළවෙනි කාරණය. මොකද මම හිතන්නේ පාර්ලිමේන්තුව තුල කළ හැකි දේ සහ නොකළ යුතු දේ බොහොමයි. ඉතින් මේ සියල්ලක්ම තියෙද්දි එක දෙක ගමට ගිහිල්ලා වැඩක් කරන්න ඕනේ. ඡන්දදායකයට කවුරුර කතා කරන්නේ? මේ ඔක්කොම ඇමතිවරු නම්, මේ ඔක්කොම නියෝජ්‍ය ඇමතිවරු නම්, ඔක්කොම කැබිනට් ඇමතිවරු නම් ගම නියෝජනය කරන්න කවුරුත් නැහැ. එතකොට ගමේ මිනිස්සුගේ ප්‍රශ්න ටික අරගෙන පාර්ලිමේන්තුවට එන්න කවුරුද? මොකද ඇමතිවරයාට තියෙන අමාත්‍යංශ වැඩ රාජකාරී කරන්න. එතකොට අමාත්‍යංශ වැඩ රාජකාරී කරන්න, විපක්ෂෙන් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න, එතනින් ගිහපුවම රට නියෝජනය කළා, මේ විදේශ රටවල් වලට ගිහලා ජාත්‍යන්තරයට යන, මේ සියල්ලක්ම ඇමතිවරයා කරද්දි ගම අතහැරෙනවා. ඉතින් මම හිතන්නේ ගරු රන්ලි ක්‍රුසිංහ මහත්තයා ග්‍රාමාත්‍යතුමාට ඕනකම තියෙනවා මේ ගමට ගිහිල්ලා ගමේ වැඩ කටයුතු ගරු මන්ත්‍රීවරු කරද්දි, පාර්ලිමේන්තු අධ්‍යයනය කළ පාර්ලිමේන්තු වැඩ කටයුතු මන්ත්‍රීවරු කරද්දි, අමාත්‍යංශ වල ඉන්න ඇමතිවරු සහ කැබිනට් ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරුන්ට ඔවුන්ගේ වැඩ කටයුතු අමාත්‍යංශ තුල කරන්න, මේ රටේ සංවර්ධනය උදෙසා කියන ඒ ආකල්පය, ඒ සංකල්පය තියෙන්න ඇති කියන විශ්වාසය මං හිතන්නේ තියෙනවා. අනිත් එක එතුමා කාට හරි එක මන්ත්‍රීවරයෙක්ට හරි ඇමතිකමක් දුන්නා නම් අනිත් කෙනාට වෙන්නේ අසාධාරණයක්. සියලුම පළවෙනි සැරේට පාර්ලිමේන්තුවට තීරීපත් වෙච්ච මන්ත්‍රීවරුන්ට නියෝජ්‍ය ඇමතිකමක්වත් දුන්නේ නැහැ. මම හිතන්නේ මේක තමයි හොඳම දේ. දැන් අපි හොඳට අධ්‍යයනය කරනවා මොකද්ද පාර්ලිමේන්තුව තුල වෙන්නේ. ඒ වගේම ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන්ගෙන්, කැබිනට් ඇමතිවරුන්ගෙන් අවශ්‍ය කරන වැඩ ටික අරගෙන ගමට ගිහිල්ලා සේවය කරන්න අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් අපි දැන් එදාටත් වඩා අද ජනතාවත් එක්ක සමීපයි. සිංහ FM සිහසුන බහන්නේ අද සිහසුන එන්නේ කාවින්ද ජයවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා. ඔය තරම් හිතලා විද්‍යාත්මක පදනමක් යටතේද ඔබතුමා හිතන්නේ මේ ඇමතිකම් බෙදලා දීලා තියෙන්නේ? මම හිතන්නේ අනිවාර්යෙන්ම ඔව්. රන්ලි වික්‍රමසිංහ මහත්තයා එම කල්පනා කරලා වෙන්නේ නැති මේ තීරණය ගන්න ඇත්තේ.
එහෙම නැත්තම් අර අර කෙනා මේ පැත්තේ හිටියා, මේ කෙනා අර පැත්තේ හිටියා, අරයට මේක දෙන්න ඕනේ, මෙයාට මේක දෙන්න ඕනේ කියලා එහෙම එතුමා හිතලා නැතුව ඇති. මොකද එතුමා දූරදර්ශී නායකයෙක්. ඉතින් ඒක නිසා එතුමා අපි සියලු දෙනාටම ආදර්ශයක් වෙන විදියට මේ ඇමතිකන් ටික බෙදලා දීලා තියෙනවා. ඔබතුමා එහෙම කිව්වට අපි ගමු SBI නාවින් ඇමතිතුමා දැන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන්න. එතුමා සංස්කෘතික කැබිනට් ඇමති. එතුමා යටතේ තියෙනවා ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව. ඊරමතරව වයිම පළාත් සංවර්ධනයක් තියෙනවා. ඉද තමතරව තියෙනවා පොත්ගලෙන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව. මේවා කොහොමද සංස්කෘතිය යටතට අයිති වෙන්නේ? මේ ගැළපීම කොහොමද වෙන්නේ කියලා අපිට අපහැදිලි ඉන්න මන්ත්‍රීතුමනි. මම හිතන්නේ අමාත්‍යංශ තෝරද්දී ගෞරව වික්‍රමසිංහ මහත්තයා විතරක් නෙමෙයි, ගෞරව ජනාධිපතිතුමා ඇතුළු ඉසියල් දෙනාම එකට මේක තෝරන්නේ TypeError. ඉතින් මම හිතන්නේ එතුමාගේ තියෙන දක්ෂ හපංකම් සියල්ලක්ම කල්පනා කරලා බලලා එතුමාට අදාළ විෂයන් ලබා දෙන්නට ඇති කියන විශ්වාසය තියෙනවා. මම එච්චර ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් නෙමෙයි, ඒ ගැන දැනුමක් තියෙන, විශේෂාත්ම දැනුමක් තියෙන. නමුත් මං හිතන්නේ එතුමාගේ දක්ෂකම් ගැන කල්පනා කරලා පක්ෂ නායකත්වය, ඒ වගේම ග්‍රාමත්තුමා, ජනාධිපතිතුමා එතුමාට ඒක ලබා දෙන්නට ඇති කියන විශ්වාසය නවක මන්ත්‍රීවරයෙක් විදිහට ඔබතුමාලා අධ්‍යයනය කරමින් ඉන්නවනේ මේවා සම්බන්ධයෙන්. ඒ නිසා දැන් අධ්‍යාපනයේ යටතට තමයි යයිති වෙන්නේ ශ්‍රී ලංකා කලා මණ්ඩලය, තව හෝල් පදනම, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය. මේවා සංස්කෘතික අමාත්‍යවරයා යටතට අයිති වුණා නම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද? ඒක හොඳයි. නමුත් මම හිතන්නේ අපිට පක්ෂ තීරණ සංස්කෘතික අමාත්‍යවරයෙක් ඉන්නවා. එහෙම නොහිටියනම් අපිට හිතන්න පුළුවන් අධ්‍යාපන අමාත්‍යවරයා යටතට ඒවා පැවරීම. එහෙම නැත්නම් අධ්‍යාපන හා සංස්කෘතික ඇමති කියලා එකට තිබ්බනම් ඒත් කමක් නැහැ කියලා හිතෙන්න පුළුවන්. නෑ, ඔබ කියන එක හරි, ඔබ කියන එක නිවැරදි. නමුත් අපි අර මං කලින් කිව්වා වගේ ජාතික ප්‍රතිපත්තියකට යද්දී මේ සියල්ලක්ම සමහරක් වෙලාවට එකතු වෙලා ඒකාබද්ධ වෙලා යන මොහොතක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා වෙන්නේ නැති සමහරක් වෙලාවට එවැනි තීරණයක් ගන්න නැත්තේ මට ඒ පිළිබඳව පුළුල් දැනුමක් නැහැ. නමුත් මං හිතනවා එතුමාගේ තියෙන අත්දැකීම් එක්ක එතුමාට මේ අමාත්‍යංශය ඉතාමත් හොඳින් කරගෙන යන්න පුළුවන්. අධ්‍යාපන අමාත්‍යංශය කියලා කියන්නේ රටේ විශාල වගකීමක් තරණ අමාත්‍යංශයක් නේ. අපි දැක්කා පහුගිය කාලේ වැරදි ගණනාවක් සිදු වෙනවා, ප්‍රශ්න පත්‍රයක් හරියට එන්නේ නැහැ, දරුවන් මානසික පීඩාවට පත් වෙනවා. එහෙම තත්වයක් උඩ ප්‍රශ්න පත්‍ර ලීක් වෙනවා. එහෙම ප්‍රශ්න තිබුණා. ඉතින් අධ්‍යාපන අමාත්‍යවරයාට තව බරක් පැටවීම මගින් අධ්‍යාපනය කියන කාරණේවත් හරියට කරගන්න බැරි වුණොත්. අනන්නේ අධ්‍යාපන ඇමතිතුමා අකිල විරාජ් මහත්මයා ඉතාමත් දක්ෂ කැබිනට් ඇමතිවරයෙක්. ඉතින් මම හිතන්නේ එතුමාට ඕක හොඳට කරන්න පුළුවන්. එතුමාට නිලධාරීන් ඉන්නවා. ඇමතිවරයෙක් හැටියට නිලධාරීන්ගේ පවරන වැඩ පවරලා අපිට වැඩ කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මම හිතන්නේ ගරු අග්‍රාමාත්‍යතුමාගේ අදහසක් ඇති මේ සියල්ලක් මේ එකට කරගත්ත මේ කැටි කරගත්ත දේශපාලන ගමනක් මේ රට අරගෙන යන. ඉතින් මම හිතනවා ඒක එතුමාට දක්ෂ ලෙස කරගෙන යන්නට පුළුවන් වේවි කියලා. ඔව්, එසේ වෙතත් ඉස්සරහට සංස්කෘතික ඇමතිතුමාට පාස්පෝර්ට් එකයි අපේ හැඳුනුම් පතයිත් අයිති. ඒවා කොහොම වේද කියලා ජනතාව බාරගනී. ඉස්සරහට පළාත් පාලන ඡන්දයකොත් පැවැත්වීමට නියමිතයි. ඒ සම්බන්ධයෙන්ොත් අපි කතා කළේ තොයි. අද සිහසුනේ ඉන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන. දැන් පළාත් පාලන ඡන්දය පවත්වන්නේ මොන විදිහටද කියලා එකඟතාවයක් තියෙනවද? අපි තාම සාකච්ඡා මට්ටමින් සාකච්ඡා කරමින් යනවා. මම හිතන්නේ අපිට ලොකු අවශ්‍යතාවයක් තියෙනවා මේ කොට්ටාස මට්ටමට මේක ගේන්න. නමුත් කොට්ටාස මට්ටමත් මේ කොට්ටාස වෙන්කිරීම පිළිබඳව පොඩි ආරවුලකුත් තියෙනවා. හිතන්නේ මෙවර පවත්වන පළාත් පාලන මැතිවරණයේදී බහුතරය කැමැත්ත තියෙන්නේ අපි සියලු දෙනාම සාකච්ඡා කරලා කොට්ටාස මට්ටමට ගන්නවද, එහෙම නැත්නම් මනාප මට්ටමට ඡන්දේ පවත්වනවද කියන එක පිළිබඳ සාකච්ඡා මට්ටමින් දැනට යනවා. මම හිතන්නේ කෙසේ වෙතත් ඊළඟ මාර්තු මාසේ වෙද්දී, ඊළඟ අවුරුදු මාර්තු මාසේ වගේ වෙද්දී පළාත් පාලන මැතිවරණයේ තියෙයි කියන සාකච්ඡාව තමයි දැන්ට තියෙන්නේ. ඔව්, එකඟතාවයකට එන්න බැරි වුණොතින් අමාත්‍ය තියාගන්න බැරි වේද පළාත් පාලන ඡන්දේ? දැන් කට්ටියක් එනවා කොට්ටාස කියලා, කට්ටියක් එනවා සමානුපාතික කියලා. මම හිතන්නේ මාර්තුවේදී කොහොම හරි ඡන්දේ තියාවි. මොකද නැත්තම් දැන්ට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ප්‍රාදේශීය ලේකම් ට තමයි බාර දීලා තියෙන්නේ ප්‍රාදේශීය සභා, ඒ වගේම නගර සභා ආයතන. ඉතින් මේක සමහරක් පළාත්වල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. මොකද පළාත් පාලන ආයතන හරහා තමයි ගමේ බෝක්කුව හදන්නේ, පාර හදන්නේ, ලයිට් එක දාන්නේ. ඉතින් ගමේ මට්ටමේ
ග්‍රාමීය මට්ටමේ සංවර්ධනය වෙන්නේ ප්‍රාදේශීය සභා නගර සභා හරහා. ඉතින් ඒක නිසා ඒ ප්‍රශ්නේ තියෙනවා. මම හිතන්නේ කොහොම හරි අපි අනිවාර්යයෙන්ම මාර්තු මාසෙ වෙද්දිවත් අඩුම මැතිවරණයකට යා යුතුයි කියන එක අපි මේ වෙනකොට තීරණය කළා තියෙනවා. ඔව්. කොට්ටාෂ ක්‍රමය සම්බන්ධයෙන් අපිට පේනවා එක්සත් ජාතික පක්ෂය පොඩ්ඩක් පසුගාමී තත්වයක ඉන්නේ කියලා. ඒකට හේතුව අර කොට්ටාෂ බෙදීම පිළිබඳ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අන්න ඒක නිසා එතන ගැටලු සාකච්ඡා කරනවා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වාසියක් තියෙනවද? එහෙම කියලා කතිකාවතක් තියෙනවා. නමුත් මං හිතන්නේ එක්සත් ජාතික පක්ෂයට කිසිසේත්ම වාසියක් වෙන්නේ නැහැ. මොන ක්‍රමයකට ඡන්දෙ තිබුණත් කොට්ටාෂ මට්ටමෙන් හෝ මේ මනාප මට්ටමින් මොකද එක්සත් ජාතික පක්ෂ මේ වෙනකොට රටේ ජනතාවගේ විශ්වාසය ජයග්‍රහණය කරලා තියෙනවා. ඒ වගේම රටේ දැවැන්ත බලාපොරොත්තුවක් තියෙන එක්සත් ජාතික පක්ෂයට ඒක නිසා තමයි ගියවර තිබුණු පාර්ලිමේන්තු මහමැතිවරණයේදී අපිට බහුතරයාගේ කැමැත්ත ලැබුණේ. ඉතින් මම හිතන්නේ ඒක කරන ගැටලුවක් නැහැ, ඒකන ප්‍රශ්නයක් නැහැ. නමුත් අසාධාරණයක් වෙන්න දෙන්න හොඳ නැහැ කිසිම කෙනෙකුට. ඒ වගේම සුළුතර පක්ෂවල තියෙන මත ගැටුම්මුත් අපි निराකරණය කරන්නට ඕන, උන්ටත් ඇහුම්කන් දෙන්නට ඕන. ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ ප්‍රජාතන්ත්‍රවාදී රටක අපි සියලු දෙනාම අනිකුත් පක්ෂවලටත් දේශපාලන වශයෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා ගන්න පුළුවන් අවස්ථාව ලබා දෙන්නට ඕන කියන ඒ කතිකාවත තමයි මේ අවස්ථාවේදී පැවතෙන්නේ. ඔව්, පසුගියදා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව පැවතුණා. කැබිනට් සමප්‍රකාශක රාජිත සේනාරත්න මහත්මයා නම් කිව්වේ ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම කොට්ටාෂ ක්‍රමයට පැවතුනවා කියලා. ඒක එතුමාගේ තීරණයක්ද නැත්නම් කැබිනට් තීරණයක්ද? මම කැබිනට් තීරණේ ඒක පිළිබඳව හරියට දන්නේ නැහැ. නමුත් මම හිතන්නේ තාම ප්‍රකාශයක් පක්ෂය විසින් කරලා නැහැ එක්සත් ජාතික පක්ෂයෙන් අපි මොන මේ මේකට මේවා කරන්න කියන එක. කැබිනට් එක තීරණය කළා. අනිකුත් පක්ෂවල තීන්දුව සහ තීරණයත් අපි ගන්නට ඕනේ. මේ පිළිබඳව අනිවාර්යයෙන්ම සලකා බලන්නට ඕනේ. ඔව්, එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ඡන්ද විමසීමට මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔබතුමා දන්නවද? දැන් එක්සත් ජාතික පක්ෂය දැන් තනි පක්ෂයක් නෙමෙයි, තවත් පක්ෂ කීපයක් එකතු වෙලා ඉන්නවා එක්සත් ජාතික පෙරමුණ විදිහට. අපි තාම මේ පිළිබඳ තීරණයක් අරගෙන නැහැ. තීරණයක් අරගෙන නැහැ. ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් ලොකු කතාබහක් තිබන්නේ දවස් 6 ඇතුළත 20 වෙනි සංශෝධනයේ සම්බන්ධයෙන් කතාබහක් තිබුණා. ඔබතුමන්ලා ඒ පාර්ලිමේන්තුවේ නියෝජනය කරේ නැහැ. මේ වන විට පක්ෂය තුල ඒ සම්බන්ධයෙන් කතාබහක් තියෙනවද? අනිවාර්යයෙන්ම අපිට 20 වෙනි සංශෝධනය අවශ්‍යයි මේ රටට. 20 වෙනි සංශෝධනය මේ රටේ අනාගතය උදෙසා අපි එක ගින්න අවශ්‍ය කරන වපසරිය සහ වටාපිටාව නිර්මාණය කරනවා. ඉතින් මම හිතන්නේ රටේ ජනතාවට අපි වෙච්ච පුරොන්දු 20 වෙනි සංශෝධනය අපි ගේනවා කියන එක. ඒ වගේම කොට්ටාස මට්ටමේ ඡන්දය ඉදිරියට ක්‍රියාත්මක කරනවා කියන එක. ඉතින් මම හිතන්නේ අනිකුත් පක්ෂ සුළුතර පක්ෂ එක්ක සාකච්ඡා කරලා ඉදිරියේදී අපිට පුළුවන්කම ලැබෙයි 20 වෙනි සංශෝධනය ඉදිරිපත් කරන්න පාර්ලිමේන්තුවට. ඔව්, 20 වෙනි සංශෝධනය විතරක් නෙමෙයි මන්ත්‍රීතුමනි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේනවා කියලා මේ සිහසුනට ආපු ඇතැම් ඇමතිවරුන් කියලා තියෙනවා. ඒ පිළිබඳව කතාබහක් තියෙනවද? නමුත් ඒක සමාජයට ඇවිල්ලා නැහැ තාම. තාම එක මම හිතන්නේ සාකච්ඡා මට්ටමින් අපි පවත්වගෙන යන්නේ. ඉතින් ඒ වගේම 19 වෙනි විවස්සා සංශෝධනය අපි ගෙනාවා. ඒකෙන් අපි යම් තාක් දුරට බලය විමග්ධගත කරා. ඉතින් මම විශ්වාස කරනවා 20න් ඉතුරු ටික කරගන්නට අපිට පුළුවන්කම ලැබෙයි කියන එක. හොඳයි. සිංහෆේම සිහසුන සමගයි ඔබ රැඳෙන්නේ. අද සිහසුනට අපි ආරාධනා කරේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතාට. ජිනීවා යෝජනා සම්බන්ධයෙන් අපි මේ කතාබහේදී කතා කළ යුතුයි. ජිනීවා වල සම්මත වූ යෝජනා මේ මාසේ අගදී ක්‍රියාත්මක වෙනවා කියලා කතාබහක් තියෙනවා. ඒ ක්‍රියාත්මක වෙන්නේ මේ මාසේ අග සිටද? නැහැ. දැන් ජිනීවා අපි මේ වෙනකොට අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා තිබුණු ප්‍රශ්න රාශිය. මම හිතන්නේ රටවල් ගණනාවක් ශ්‍රී ලංකාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළා ජිනීවාවල. නමුත් මේ වෙනකොට දැන් ඉන්දියාව, ඇමරිකාව වැනි රටවල් අපිත් එක්ක එකතු වෙලා තියෙනවා. ඉතින් මම හිතන්නේ අපිට අවශ්‍ය වෙන්නේ මේ රටේ ස්ථාවර ආණ්ඩුවකින් ලෝකයට, ඒ වගේම ජාත්‍යන්තරයට පණිවිඩයක් ගෙනියන්න. ඒ පණිවිඩය අපි ගෙනියලා තියෙනවා. ඉතින් ඒක නිසා මං හිතන්නේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ කරගත් මේ සඳහන් ආණ්ඩුවට පුළුවන්කම ලැබිලා තියෙනවා. අද ඇමරිකාවත් අපිට අපේ රටට හිතකර යෝජනාවක් තමයි මේ වෙනකොට ජිනීවාවල තුලත් කළා තියෙන්නේ. ඉතින් මේ සියල්ලක්ම කැටි කරලා ගත්තාම අපිට පුළුවන්කම ලැබෙනවා අපේ උගත් පාඩම් සහ ප්‍රතිසංස්කරණ මේ LLRC කමිෂන් එක, රෙකන්සිලියේෂන් කමිෂන් එක ස්ථාපිත කරලා මේ රටේ සාමය ස්ථාපිත කරන්නට.
සත්‍ය සෙවීමේ කොමිසමක් සම්බන්ධයෙන් කතා බහ කරනවා. එහි කටයුතු කොහොමද? දැන් ඇත්තටම සත්‍ය සෙවීමේ කොමිසමක් අපි පත් කරන්නට සාකච්ඡා මට්ටමින් තිබුණට අපි තාම ඒක ස්ථාපිත කරලා නැහැ. සිංහFM සිහසුන සමගයි ඔබ රැඳෙන්නේ. දැන් ජිනීවා කතාවත් එක්ක මන්ත්‍රීතුමනි එනවා අපේ රටේ පරීක්ෂණයට විදේශීය විනිසුරුවරුන් මැදිහත් වෙනවා කියන කාරණය. අපේ රටේ දෙයකට විදේශීය විනිසුරුවරුන් මැදිහත් වීම තුළ අපේ රටට අනවශ්‍ය මැදිහත් වීමක් නැත්නම් අනවශ්‍ය අතපෙවීමක් වෙන්නේ නැද්ද? ජොයින් කෝඩ්ස් එහෙම නැත්නම් ඔය මේක අපි සාකච්ඡා මට්ටමේ අපි කතිකාවතක් ඇති වුණා, පාර්ලිමේන්තුව තුලත් කතිකාවතක් ඇති වුණා. නමුත් මම හිතන්නේ අපි විරුද්ධයි විදේශ විනිසුරුවන් ලංකාවේ නඩුවලට ඉදිරිපත් වීම මේ යුද්ධය පිළිබඳව. ඉතින් අපි ඔවුන් එක්ක සාකච්ඡා මට්ටමින් මේ අවස්ථාවේදී සාකච්ඡා කරමින් ඉන්නවා. ඉතින් මේ ප්‍රශ්නය ලංකාව තුළ නිරාකරණය කර ගැනීම තමයි අපේ එකම අභිප්‍රාය. අපිට වෙන කිසිම ජාත්‍යන්තර අත ගැසීමක් එහෙම නැත්නම් ඉන්වෝල්වමන්ට් එකක් ඔවුන්ගේ මැදිහත් වීමක් අවශ්‍ය නැහැ කියන මතේ තමයි එක්සත් ජාතික පක්ෂයත් මේ ආණ්ඩුවත් ඉන්නේ. ඔවුන් විශේෂයෙන්ම දැන් එහෙම පිරිසක් මැදිහත් වුණොතින් ඒ අය අපේ රටේ නීති රාමුව තුළ කටයුතු කරයිද කියන ප්‍රශ්නාර්ථය නැගෙනවනේ. ඔව්, ඒක තමයි අපි විරුද්ධ ඔවුන් මේ රටේ නඩු අහන්නට ඉදිරිපත් වෙන එක පිළිබඳව. ඒ නිසා තමයි දේශීය යාන්ත්‍රණයක් කියන්නේ. දේශීය යාන්ත්‍රණය තුළ විදේශ විනිසුරුවන්ගේ පැමිණීමක් වෙන්නේ නැද්ද? ඒක තමයි අපි සාකච්ඡා කරමින් පවතින්නේ. ඔවුන්ව අයින් කරලා දේශීය යාන්ත්‍රණයක් ඔස්සේ අපේ විනිසුරුවන් හරහා මේකට අවශ්‍ය කරන නීතිය ක්‍රියාත්මක කරන්නට. ඔව්, අපි දකිනවා කාවින්ද ජයවර්ධන මන්ත්‍රීතුමනි එක්සත් ජාතික පක්ෂයේ කියනවා මේ ලැබිලා තියෙන අපිට විශාල ජයග්‍රහණයක් කියලා. එතකොට මේ පරීක්ෂණයෙන් යම්කිසි ආකාරයකින් අපේ හමුදා නිලධාරියෙක් වරදකරුවෙකු බවට පත් වුණොතින් අපිට කියන්න පුළුවන් වෙයිද මේ අපි ලැබපු ජයග්‍රහණයක් කියලා? එල්ටීටීඒ වරදකරුවනොතින් උන්ට දඬුවම් දෙන්න විදියක් නැහැ කවුරුත් නැති නිසා. අත්ත වශයෙන්ම මං හිතන්නේ මේ පරීක්ෂණය අපි යන්න ඕනේ ගිහන් අවුරුදු 20කට එහා. එතකොට මේගොල්ලෝ ඉස්සරහා ගෙනාව යෝජනාව අනුව ඔබ කියවලා තිබ්බනම් ඒකේ තිබුණේ මේ යුද්ධයේ අවසන් කාලයේදී වෙච්ච මානුෂීක මේ ඝාතන සහ යුද අපරාධ කියන එක. හරි. නමුත් අපි කියන්නේ අවුරුදු 30ක් තිස්සේ මේ යුද්ධයේදී ඇති වෙච්ච මානුෂික ඝාතන සහ මිනිමැරුම් සහ යුද අපරාධ. එතකොට මෙතන බෙදීමක් සිද්ධ වෙනවා. ඒ වගේම වැරදි කරපු අයට මම හිතන්නේ රටේ නීතිය යම්තාක් දුරට නීතිය ක්‍රියාත්මක කරලා තියෙනවා. දැන් මට මතකයි අර කාන්තාවක් දූෂණය කිරීම පිළිබඳව යුද හමුදාවේ හිටපු යුද හමුදා සොල්දාදු 3 දෙනෙක්ට හින දඬුවම් හිමි වුණා. ඉතින් මේවා තමයි මේ වගේ දේවල් තමයි සිද්ධ වෙන්නේ. මේ ගොඩාක් මේගොල්ලන් තිබ්බ ප්‍රශ්නේ තමයි අපේ රටේ නීතිය පිළිබඳ සැකයක් තිබුණා ජාත්‍යන්තරයට. අපේ හිටපු විනිසුරුවරුන්ව මාරු කරනවා, අපේ හිටපු චීෆ් ජස්ටිස් අයින් කරනවා, මේ සමහරක් මාධ්‍යවේදීන්ව සුදුවෑන් වලින් උස්සගෙන යනවා, නැති වෙනවා. අපේ රටේ තිබ්බ නීතිය සහ සාමය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රශ්නයක් තිබුණා. ඉතින් ඒකයි ජාත්‍යන්තර වශයෙන් මැදිහත් වෙන්න උත්සාහ ගත්තේ. නමුත් එක්සත් ජාතික පක්ෂය සහ මේ සඳාන ආණ්ඩුව ගරු රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා සහ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට පුළුවන්කම ලැබලා තියෙනවා මේ රටේ නීතිය හා සාමය ස්ථාවරව ලෙස පවත්වගෙන යනවා කියන එක ජාත්‍යන්තරයට ඔප්පු කළ පෙන්න. ඒ විශ්වාසය අපි ලබා ගත්ත නිසා තමයි අද ජාත්‍යන්තරය අපිට මේ ලිහිල් වීමක් ලබා දීලා තියෙන්නේ. ඉතින් මං හිතන්නේ මේක ගරු රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ දුරදර්ශී නායකත්වයත් සහ මේ මේ ඒ හැකියාවත් එක්ක ලැබිච්ච දෙයක්. ඒ වගේම ඉස්සර කියපු දෙයක් තමයි අපේ රණවිරුවන්ව විදුලි පුටුවට ගෙනියනවා කියලා. අපි ඉතින් රෝම ප්‍රඥප්තියට අසං කළා නැති රටක්. ඉතින් එහෙම මේ බලෙන් ගිහිල්ලා අපිට මේ පුළුවන්කමක් නැහැ විදුලි පුටුවේ ඉඳන්. ඒ වගේම මේ පරීක්ෂණ ඉස්සලාම කරනවා කියලා බැංකි මූන් මැතුමාට ප්‍රකාශයක් කරේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතුමාගේ සමයේදී. මට මතකයි එතුමා බැංකි මූන් මැතුමා ලංකාවට සම්ප්‍රාප්ත වෙනවා යුද්ධය අවසන් වෙලා සතියක් වෙන ඉතාමත් කෙටි කාලයක් තුලදී. මම හිතන්නේ එක්සත් ජාතීන්ගේ සංගමේ පළවෙනි වතාවට එතුමා මේ වගේ යුද්ධයක අවසන් වෙච්ච රටකට මෙච්චර ඉක්මනට ඇවිල්ලා නිරීක්ෂණ චාරිකාව කියන්නේ. එතකොට එතුමාට අපි ලියුමක් දෙනවා, අපි අස්සම් කරනවා එතුමත් එක්ක මේ තිබුණ සියල්ලක්ම අපි පරීක්ෂා කරනවා කියන එක. ඊට පස්සේ එතුමා දරුස්මාන් වාර්තාව එළි දක්වනවා. එතකොට අපි GLP රිස් මැතිතුමා අපේ හිටපු විදේශ කටයුතු පිළිබඳ මැතිතුමා ලියුමක් ලියනවා.
ඔබතුමාගේ මේ රට වෙනුවෙන් කරපු කැපවීම සහ වැඩපිළිවෙල ගැන අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම රටේ ජනාධිපතිවරයා ස්තුතිවන්ත වෙනවා කියලා. ඒ කියන්නේ දරුස්මාන් මාතාව අපි අනුමත කළා වගේ වැඩක් වෙන්නේ. ඉතින් මේ අපි කරගෙන ගිය තිබුණ විදේශ ප්‍රතිපත්තීන් ගත්තාම මේ රටේ ඉතාමත් දුර්වල තැනක අපි හිටියේ. ඒක පිළිගන්නට ඕන. එතකොට මං හිතන්නේ මේ අපේ රටට අල්ලපු රට ඉන්දියාවත් එක්ක අපි තරහ වෙලා හිටියේ වෙනකොට. අපි ලං කරගත්තේ චීනේ. එතකොට මැදපිරදිග රටවල් අපිට සහයෝගය දුන්නාට මැදපිරදිග රටවල් වලට බලයක් තිබුණේ නැහැ අපිව මේ ජිනීවා වලදී බැක් කරන්න අපිට සහයෝගය දෙන්න. ඉතින් මං හිතන්නේ ඔය ප්‍රශ්න සියල්ලක්ම කැටි කරලා ගත්තාම අපි ලොකු ආරවුලක හිටියේ. අපිට සැන්ෂන්ස් එහෙම නැත්නම් බාධක පනවන්න ජිනීවා නුවර UN එකට එහෙම නැත්නම් මේ එක්සත් ජාතීන්ගේ මණ්ඩලයට බැරි වුණාට රටවල වලට පුළුවන්කම තියනවා කියන එකත් අපිට අමතක කරන්න හොඳ නැහැ. ඒක නිසා ඒ වගේම අපිට මේ රටේ තිබුණ ඒවල් ඒවකට තිබුණ දේශපාලන තත්ත්වය ගැන කල්පනා කරලා බැලුවොත් මානසික හේතුන් මත මානව අයිතිවාසිකම් කොයිතරම් දුරට උල්ලංඝනය වුණාද කියලා බැලුවොත් වතුර ටිකක් ඉල්ලපු මේ දකුණේ අපේ අහිංසක ජනතාව වෙඩි තියලා මැරුවා. එතකොට අර ධීවර ජනතාව තමුන්ගේ ධීවර සහනාධාරය තෙල් සහනාධාරය ලබා දෙන්න කියලා පාරට බැස්ස මොහොතේදී ඇන්ටනි මහත්මයා වෙඩි තියලා මැරුවා. එතකොට BOY සෝන් එකේ කටුනායක වෙළඳ කලාපේ තරුණ තරුණයන් පාරට බැස්සම එන තරුණයන් වෙඩි තියලා මැරුවා. ඉතින් මෙවැනි දේශපාලන ගමනක් මේ රට යද්දී විදේශ වශයෙන් ජාත්‍යන්තර වශයෙන් මේ රට දිහා බලාගෙන හිටපු ලෝකේ රටවල් අපිව ප්‍රතික්ෂේප කරන්නට දිනෙන් දින පටන් ගත්තා. එතකොට විදේශ කාන්තාවන් දූෂණය කළා, සභාපතිවරු දේශපාලඥයෝ පෙම්වතාව මරලා දැම්මා. ඉතින් මේ වගේ දැවන්ත දේශපාලන වශයෙන් මේ රට ජරා ජීර්ණයට පත් වුණා ජාත්‍යන්තරේ. ඉතින් ඒව ඔක්කොම ගත්තාම මේක යුද්ධයටම කියලා කැටි කරගන්න හොඳ නැහැ. ඔව් හැබැයි මන්ත්‍රීතුමනි තව නැගෙන තර්කයක් තමයි යුධ අපරාධයක් ශ්‍රී ලංකාවේ සිදු වුණා නම් මේ වතාව ඉදිරිපත් කරන්න ඕනේ ආරක්ෂක මණ්ඩලයට කියන කාරණය. එහෙම කළා නම් චීනය රුසියාව නිෂේධ බලය පාවිච්චි කරන්න තිබුණා. එහෙම වුණා නම් වතාව ඉස්සරහට යන්නේ නැහැ කියන කාරණේ. නමුත් ඇමරිකාව කරන්නේ මේ අපිත් එක්ක මිතුරු වෙසින්න ඉඳලා අපිව රැවට්ටීමක්ද කියන කාරණේ වතු වෙනවා. නෑ නෑ ඒකද මං කිව්වේ. ඒගොල්ලොන්ට චීනය රුසියාවේ කැමැත්ත නැතුව අපිට බලපෑම් කරන්න බෑ. ඒකම ඔබතුමාත් එක්ක එකගයි. නමුත් රටවල් හැටියට අපිට තහංචි පනවන්නේ ඒගොල්ලන්ට අයිති තියෙනවා. එතකොට ඒ ප්‍රශ්නේදී අපේ රට අසරණ වෙනවා. හරි ඉතින් ඒක නිසා මම හිතන්නේ මේ අපිට දැන් මේ උද්ගත වෙලා තියෙන දේ තමයි මේ රටට හිතකරම දේ කියන එක මම විශ්වාස කරනවා. මම ලොකු ජයග්‍රහණයක් හැටියට පෞද්ගලිකව ශ්‍රී ලාංකිකයෙක් හැටියට මම විශ්වාස කරනවා. හොඳයි. අද සිහසුනේ ඉන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ඔබතුමා කැමති? මේ පිළිබඳව අපි මීට වඩා පුළුල් ලෙස සාකච්ඡා කරන්න කතිකාවතක් ඇති කරන්න ඕනි. ගියන් මම බොහොමින් ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට මේ වැදගත් ප්‍රශ්නේ මගෙන් අහපු එක පිළිබඳව. ඇත්තටම මරණ දඬනය කියන්නේ ගියන් අන්තිම රිසල්ට් එක. ඒක තමයි අන්තිම දඬුවම. එතකොට ඒ දඬුවමට යන්න කලින් වැඩපිළිවෙල කීපයක් තියෙනවා. එකක් තමයි උදාහරණයකට මරණ දඬුවම කතා කරේ සේයා දියණියගේ ඝාතනය පිළිබඳවනේ. විද්‍යාගේ ඝාතනයේදී විද්‍යාගේ ඝාතනය පිළිබඳව කතා කරලා ඒක එහෙම යට ගියා. නමුත් සේයාගේ ගෙදී ආයෙ මතු වුණා මේ අද ඊයේ සේයාගේ ප්‍රශ්නේදී. එතකොට දැන් කල්පනා කරලා බලන්න අපිට ඝාතකයා ඉස්සෙල්ලාම එහෙම නැත්තම් වැරදිකරු චූදිතයා හඳුනා ගන්නට ඕන. ඔව් කවුද කියලා හඳුනාගෙන ඔහුව උසාවියට දාන්නට ඕන. උසාවියට දාලා ඔහු උසාවි වැරදිකාරය වෙන්න. වැරදිකාරයා වෙලා ඔහුට දඬුවම මරණ දඬුවය දෙන්න ඕනේ. ඕකනේ ක්‍රියාපටිපාටි. එතකොට දැන් මෙච්චර අවධානයක් වෙච්ච මේ සේයාගේ ප්‍රශ්නේදී මාධ්‍ය ඔස්සේ දේශපාලන අධිකාරිය විසින් අනිකුත් සමාජ මේ ආයතන විසින් මේ සියල්ලක්ම විසින් මේක කෙරෙහි ඇස් අරගෙන බලාගෙන ඉද්දී අපිට මාස දෙකක් තුනක් යනවා චූදිතය අල්ලගන්න. හරි සමහරක් වෙලාවට අර තරුණ අහිංසක අවුරුදු 17 තරුණයට ගහලා මේවා කරලා ඒ මිනිස්සයා වරුදු පිළිගත්තා නම් එල්ලලා මරන්නේ ඒ කොල්ලව. හරි එතකොට එතන නිවැරදි වීමක් විය යුතුයි. මේක මෙච්චර දරුණු ප්‍රශ්නයක් වෙලා උසාවියෙන් කොච්චර කල් මේ නඩුව අහයිද කියන එක පිළිබඳ තවත් ප්‍රශ්නයක්. ඒතකොට එතන නිවැරදි විය යුතුයි. ඊට පස්සේ එල්ලලා මරණ තැනට ඊට පස්සේ එන්නේ. ඉතින් මං හිතන්නේ අපි එල්ලලා මරණ එක අන්තිම ඔප්ෂන් එක. එහෙම නැත්නම් අන්තිම තුරුම්පු හැටියට තියාගෙන මේ යාන්ත්‍රණය
එතෙන්ට ගන්නට ඕනි. ඒක නිසා මං හිතන්නේ සමහරක් වෙලාවට අවුරුදු 300ක් නඩු තීන්දුව දෙන හිරගත වෙලා ඉන්න කියලා එවනට අවුරුදු කීපකින් එළියට එනවා. හ්ම්. ඉතින් එවැනි අවුරුදු 30න් එළියට එනවා. මං හිතන්නේ මේ ළඟදී චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ බෝම්බෙට හව බෝම්බෙ තියපුට සම්බන්ධ කෙනෙක්ට අවුරුදු 300ක්ද කොයිද හිර දඬුවම් දුන්නා. නමුත් එයාට හිරෙන් එන්න පුළුවන්ලු එළියට මට ආරංචි විදියට පත්තරවල දැක්ක විදියට අවුරුදු 30න්ද 40න්ද. ඉතින් මෙවැනි නීතියක් අපේ තියෙන මේ නීතියත් පොඩ්ඩක් යම් තාක් දුරට වෙනස් වෙන්නට ඕනේ කියන හැඟීම මගේ හදවතේ තියෙනවා. ඉතින් ඒක නිසා මම අර කලින් කිව්වා වගේ මේ මරණ දණ්ඩනේ අපි අර මේ ආවේගශීලීව අපිට හිතට දැනෙන වේදනාවත් එක්ක අපි කියනවා මේක ඉල්ලලා අනිවාර්යෙන් මරන්නට ඕනේ කියලා. මොකද අපි කල්පනා කරන අර යාන්ත්‍රණයේ මෙල්ලලා මරන්න යන තැනට යනකම් ඒ පුද්ගලයා ද හරි පුද්ගලයා කොච්චර කල් යනවද මේක මේ යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙන මේ යාන්ත්‍රණය හරියට ක්‍රියාත්මක වෙනවද කියන එක පිළිබඳව අපි මීට වඩා පුළුල් ලෙස කල්පනා කරලා බලන්න. අපිට මතකයි අර විදේශ රටක අපේ තරුණියක් අවුරුදු 17ට වඩා අඩු මේ තරුණියක්ගේ අතේ ළමෙක් මැරිලා එලා තරුණිය එල්ලල මැරුවා. අපි රටක් හැටියට පුදුම විදිහට වෙහෙසුණා ඒ තරුණිය බේරගන්න. ඉතින් නමුත් අපිට බැරි වුණා. ඉතින් ඒ වගේ අසරණෙක්ට මේ දඬුවම ලැබුණොත් මම හිතන්නේ අත උස්සපු අපි සියලු දෙනාටම ඒකේ විපාක ගෙවන්න වෙයි. ඔව් කොහොම නමුත් පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව සාකච්ඡා කරානේ. ඒකද ඡන්ද විමසීමක් පැවතුනේ නැහැනේ මන්ත්‍රීතුමනි. ඒක නිකන් කතා කිරීමක් පමණයි. ඔව්. එතකොට නීතියේ තියෙන දෙයක් අපේ රටේ නීතියේ තියෙනවනේ මරණ දඬුවම දෙන්න පුළුවන් කියලා නීතියේ තියෙනවා. ඒකට ජනාධිපතිවරයාගේ අත්සන පමණයි අවශ්‍ය වෙන්නේ. එහෙනම් එහෙම නීතියේ තියෙන දෙයක් ඇයි අපි ආපහු පාර්ලිමේන්තුවේ කතා කරන්නේ? අවශ්‍ය නැහැ. අනවශ්‍යයි. නමුත් පාර්ලිමේන්තුවට ගෙනාපු යෝජනාවක් ඒක. ඉතින් ඒක පාර්ලිමේන්තුවට ගෙනාව යෝජනාව ගරු හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීතුමිය. ඉතින් ඒක ඒ යෝජනාව අපමණයි. ඡන්ද විමසීමක් සිද්ධ වුණේ නැහැ. ඉතින් යෝජනාව සාකච්ඡා කරන එක පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට අයත් දෙයක්. හොඳයි. සිංහ FM සිහසුන සමගයි ඔබ රැඳෙන්නේ FM 88.8 සහ 88.6 අපේ සිහසුනේ අවසන් විනාඩි කීපයට පැමිණෙන්නේ. දැන් ඔබතුමා ගම්පහ දිස්ත්‍රික් සංවිධායකද? ඔව්. දැනට ඉන්න ගම්පහ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් සංවිධායකවරේ. ආසනයක් නැහැ. තාම නැහැ ආසනයක් නැහැ. ඔබතුමාට ඒක අවස්ථාවකදී ආසනයක වැඩ බලන්න දුන්නද? මීගමු ආසනයේ වැඩ බලන්න සංවිධායකවරයා හැටියට මම වැඩ කළා. ඒ රොයිස් ප්‍රනාන්දු මහත්මයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්. ඔව් එතුමා ඒ අවස්ථාවේදී බන්ධනාගාර වෙලා හිටපු අවස්ථාව. දැන් ඒ නඩුවේ තත්ත්වය සම්බන්ධයෙන් ඔබතුමා දැනුවත්ද? මම ඒ නඩුව පිළිබඳ දැනුවත් කමක් නැහැ. මොකද මම එතුමාගේ නීතිය පැත්තෙන් මම අධ්‍යයනයක් කරලා නැහැ. එක්සත් ජාතික පක්ෂය කියපෝ පුන පුනා කියපෝ කාරණයක් තමයි එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් වැරදිකරුවන් මංකොල්ලකාරයින් එතනෝල් ගේන අය ඇතුළත් කරලා තියෙනවා කියලා සන්ධාන ලයිස්තුවට. එතකොට ඔබතුමත් එක්ක ඡන්දෙ ඉල්ලපු කෙනෙකුටත් එහෙම චෝදනාවක් තිබිලා තියෙනවා. පස්සේ ඔබතුමා ඔහුගේ වැඩ බලන ආසන සංවිධායකවරයා බවට පත් වෙලා තියෙනවා. මොකද්ද ඔබතුමාගේ මතය? මම හිතන්නේ අපි දේශපාලඥයෝ හැටියට එනනම් ශ්‍රී ලාංකිකයෝ හැටියට මේ රටේ වග කියන පිරිස හැටියට ඒ වගේම මේ රටේ උපන් දරුවන්ගේ අනාගතය බාර අරගෙන ඉදිරියට ඔවුන්ට බාර දෙන නායකයෝ හැටියට අපිට ලොකු වගකීමක් තියෙනවා මේ දේශපාලන ශිෂ්ටාචාරය වෙනස් කරන්නත්. වගේම මේ උත්තරීතර පාර්ලිමේන්තුව සහ උත්තරීතර ආයතන වලට අපි තෝරාපත් කරලා අරින අය මම කලින් කිව්වා වගේ හුරු මංකොල්ලකාරයෝ කුඩුකාරයෝ ඒ තැනට නොයව සිටින්නත්. ඉතින් මම හිතන්නේ ඔහුට චෝදනාවක් තියෙනවා. ඉතින් ඒක නීතියානුකූල පැත්තෙන් කොයි වැනි තත්ත්වක තියෙනවද කියන මම දන්නේ නැහැ. නමුත් මම හිතන්නේ අපිට මේ රටට අවශ්‍ය කරන්නේ හොරු මංකොල්ලකාරයෝ නෙමෙයි. මොන පක්ෂයෙන් වුණත් මට මං පක්ෂපාත දේශපාලනින් තොරව අපි ප්‍රතිපත්ති තුල පක්ෂයක් එක්ක හිටියට අපි රටක් හැටියට පක්ෂයකට කෙටි වෙන්න ගොනු වෙන්න බෑ. ඉතින් මම හිතන්නේ මොන පක්ෂයේ මොන පාටේ තිබුණත් වැරදිට වැරදි කියන්නත් හරිදේට හරි කියන්නත් පිටකොන්දක් තියෙන්නට ඕන. ඉතින් මම අනුමත කරන්නේ හොරකම්, මැරකම්, ජඩකම්, බලුකම් ඒවා අපි අනුමත කරන්නේ. ඒව කරපු දේශපාලඥයන් ආරක්ෂා කරපු නායකයන් අපි අනුමත කරන්නේත් නැහැ. ඉතින් ඒක නිසා සමහරක් අපිට මතකයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඇවිල්ලා වේදිකාවේදී කිව්වා මක්ගාව හිටපු මැති ඇමතිවරුන්ට ඔවුන් හොරකම් කළා, ජඩකම් කළා, බලුකම් කළා, මැරකම් කළා. නමුත් ඔවුන් මං ආරක්ෂා කරා උන්ගේ ෆයිල් මක් ගාව තියෙනවා කියන. ඉතින් ඒ වගේ ඒවා කරන්න අපි අවශ්‍ය වෙන්නේ. අපි දේශපාලඥ හැටියට මේ රටට අවශ්‍ය වෙන්නේ සුද්ධ වූ පාලනයක්. ඉතින් මේ රට ජයග්‍රහණය කරන්න පුළුවන්, සංවර්ධනය කරන්න පුළුවන්, ඉදිරියට යන්න පුළුවන් දූෂණයෙන් තොර, වංචාවෙන් තොර, මමත්වෙන් තොර රටක්
නිර්මාණය කරන්න පුළුවන් වෙන්නේ දේශපාලඥයා කියන පුද්ගලයා යම් තාක් දුරට හරි පිරිසුදු වුණා. මම හිතන්නේ අපි හැමෝම මිනිස්සු, අපි හැමෝගේ අතින්ම වැරදි වෙනවා, අපි හැමෝගේම අතින් අතපසු වීම වෙනවා. නමුත් යම් තාක් දුරට අපේ තියෙන අදහස සහ අපේ තියෙන අවශ්‍යතාවය පිරිසුදු වුණා. මම හිතන්නේ ඒක තමයි වැදගත්. එතකොට ඔබතුමා රොයිස් ප්‍රනාන්දුට ඡන්දෙ ඉල්ලන්න අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්ුත් කැමැත්තක් නැහැ. නෑ, ඒක පක්ෂයේ තීරණයක්. ඒක මට මේ මේ ඒකට අභියෝග කරන්න මට කිසිම අයිතියක් නැහැ. නමුත් මම අර පොදුවේ කිව්වේ සියලුම පක්ෂ හැටියට ගත්තහම. ඉතින් ඒක නිසා මේ ඒක මේ මේ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක මං අභියෝගෙ ලක් කරන්නේ නැහැ. නමුත් මං හිතන්නේ ජනතාවට තියෙන අයිතිය. ඔබතුමාගේ ආරක්ෂාවට ආරක්ෂක නිලධාරීන් කීදෙනෙක් ඉන්නවද? 4 දෙනෙක් ඉන්නවා. සාමාන්‍යයෙන් ඇමතිවරයෙකුට ඊට වඩා දෙනවනේ ආරක්ෂකයින්. දැන් සජින් වාස්ගුණවර්ධන මහත්මයාට දීලා තියෙනවා ඇමති ආරක්ෂාව. ඔබතුමා හේතුව දන්නවද? මන් දන්නේ එතුමාට සමහරක් වෙලාවට ජීවිත තර්ජන තියෙනවද කියන්නේ වත්තන්නේ. ඉතින් මේ ඒක පුදුමයට කාරණයක් කියලා මට හිතෙනවා. හොඳයි, ඒ පුදුමයට කාරණාත් එක්ක අපි අද සිහසුනේන්න සමගන්නයි සූදානම් වෙන්නේ. ස්තුතියි ඔබතුමා සිහසුනට සහභාගී වීම වෙන්නේ. බොහොම ස්තුතියි ගියාන්. ඒ වගේම සිංහ FM නාලිකාවටත් මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. සිහසුන මේ ප්‍රෝග්‍රෑම් එක කරන සියලුම දෙනාට මම ස්තුතිවන්ත වෙනවා. මොකද අපේ අදහස්, අපේ උදහස්, අපේ මත ගැටුම් සාකච්ඡා කරලා ජනතාවගේ ඇස්විවර කරන්න අවස්ථාවක් ලබා දීම මම හිතන්නේ මාධ්‍යයේ ලොකු වගකීමක්. ඉතින් අපි සියලු දෙනාගේම අඩු වැඩිකම් මැද අපේ වගකීම් සහ යුතුකම් කියන මේ දෙකම තියෙනවා. ඉතින් මාධ්‍ය ආයතනයක් හැටියට ඔබ කරන මේ සේවය අපි දේශපාලඥයෝ හැටියට, ලාංකීයන් හැටියට, තරුණයන් හැටියට අගය කරනවා කියන එකත් බොහොම ඕනෑකමයි මතක් කර සිටිනවා. ස්තුතියි. අපි ලබන ඉරදාත් සිහසුනෙන් මුණ ගැහෙමු. සිහසුන සම්බන්ධීකරණයේ චමින්ද සේනාරත්න, මම ගිහන් කාලිංග. ජනතා සේවය වෙනුවෙන් අසුන්ගත් අය සිහසුන.